මෙත්නෙත් පාමුල වෙනුවෙන් බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව සාදුනාද දී අපි පිළිගනු ලබනවා අද දවසේ වැඩසටහන වෙනුවෙන්. ඒ වගේම වැඩමුකුට වදාළ මහා සංඝරුවන මෙහෙණින් වහන්සේ ගෞරවයෙන් යුක්තව පිළිගෙන පළමු පැයේ ධර්මානුශාසනාව ආරම්භ කරන මොහොතේ අද දායකත්වයේගෙන කටයුතු කරන්නේ බදුල්ල බුදුගේ කන්ද කිඹුල්ලෑව සිසිර නිවසේ පදිංචි ආර්.ඩී. ගුණවති මෑණියන් ඇතුළු පවුලේ දුවදරුවන් එකතු වෙලා තමයි බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මෙත්නෙත් පාමුලේ පින්බර දායකත්වයේගෙන කටයුතු කරන්නේ. ඒ හැමගේ සත් ප්‍රාර්ථනා සමෘද්ධමත් වේවායි කියන ප්‍රාර්ථනය පෙරදරි කරගෙන පූජනීය වන්දනීය කැටවල හේමාලෝක අපේ නායක හඳුනන හස්සේට ආරාධනා කරනවා මෙත්නෙත් පාමුලේ ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමිනාස. සාදු සාදු. සවන්පත් අතර අප්‍රමාණ ප්‍රබෝධයක් උපදවමින් සතහන් වන ප්‍රවිෂ්ඨ වන උතුම් ධර්මයෙහි අනන්ත සුගන්ධය විඳින්නට අප්‍රමාණ දේව බ්‍රහ්ම සමූහය සැරසී සිටින මොහොත ඒ උතුම් දේවතා සමූහයට ඇරයුම් කරන මොහොතයි සිළු දෙනාම සාදු කියන්න. සාදු සාදු සාදු. සක් දෙවේන්දුන් සියෝ දෙවේවරෝ සමග බැඳේ බුදු ගුණ කඳට ඇති කරගෙන සිතේ ලැබී සනාදම් ඇසුමට පෙර පරිදි ලැබී සනාදම් ඇසුමට පෙර පරිදි ලැබී හද පුරා සතුටින් දම් අසනු බැඳී සිලි නදින් බෝපත් නිති ලෙල දෙනවා සිලි නදින් බෝපත් නිති ලෙල දෙනවා සංබුදු වීම කෙරුමට සැරසෙනවා බුදු වීම කෙරුමට සැරසෙනවා වෙසංගේ අසිරේ මත් තෙමාගුල සිහි වෙනවා සංගේ අසිරි මත් තෙමාගුල සිහි වෙනවා මගේ බුදු රජුන් වෙසංගේ නම දිනවා මගේ බුදු රජුන් වෙසංගේ
සංතා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තුං හේ කිත්තං ආතප්පං අක්ඛාතරෝ තථාගත පටිපන්නා පමොක්ඛන්ති ජායිනෝ මාර බන්දනාති සදා වන්දනීය මහා සංඝරුවන පරිවාර කරගත් පූජනීය අපේ මෙහෙණින් වහන්සේලා ආදී කොටගත් අද සඳහම් දෙසු මෙහි දායකත්වයට එක්වන බදුල්ල බුදුගේ කන්ද කිමුල්ලෑව සිසර නිවසෙහි පදිංචි ආර්.ඩී. ගුණවති අම්මා ඇතුළු දෝදරුවන් පරිවාර කරගෙන සුවිසල් පිරිසක් මේ බිමට සම්ප්‍රාප්තව සිටින බැවින් ඒ හැම දෙනාම කරුණා ගුණයෙන් පිළිගනිමින් සඳහම් සවනට සජීවීව පහා එක්වන්නට පැමිණි පින්නතුනි ගුවනින් අපහා රැඳෙන්නට හිමිදිරී පටන් පසුතලය සකස් කර ගනිමින් සක්කච්ඡ සුනන්තු භාසිතං සකස්සුණු සිතකින් සකස්සුණු කයකින් සකස්සුණු වදනකින් සාදු නාද දිදි ඇතැම් දහම් කරුණු සටහන් කර ගැනීමට සූදානම් වෙමින් මේ උතුම් ධර්ම මංගල්‍යය ලොවට තිළිණවුණු උතුම් වෙසඟී බුදුබණ අහන වාසනාවන්ත ලක්වැසි ලෝවැසි ආදරණීය සම්භාවනීය බෝධිසත්ව ගුණෝපේත පින්වත්නි මගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ අපට සකීය කාර්යය තම තමා විසින්ම සපුරාත යුතු බව සහතික කර පෙන්වන වැදගත්ම ධර්ම පාඨයක් පින්නති හැමදෙනාටම අද සවනත රැඳුනා දැන් සුළු මොහොතකට මත්තෙන් ධම්මපදේ නම් මේ හස්සසාර ග්‍රන්ථය තුල මග්ග නොහොත් මාර්ගයන් පිළිබඳව නිවනට යන පාර පෙන්නන කරුණු සාරාංශ කරන ගාථා දේශනා අතර ඉතාම වැදගත් ගාථා දේශනාවක් සියලුම ආගම් දහම් එකට සමූපේත කරන නමුත් අපි තථාගතයන් වහන්සේගේ දර්ශනය සියලු ආගම් දහම් වලින් වෙනස් වන තැනක් පින්නැති ඔබ දැනට ඉන්න සහ ගොඩනගාගෙන සිටින ආකල්පය වෙනස් කරන වැදගත් සංදිස්ථානයක් වශයෙනුත් හැම ශ්‍රාවකයෙක්ම නිතර කටපාඩමින් අවබෝධයෙන් සිහි කර ගනිමින්
පැවැත්වේතු ගාථා රත්නයක අර්ථය තමයි පින්නේති ඔබද විග්‍රහ කරගන්න උත්සාහ කරන්නේ. මතවත් විදිහකට ඒ ගාථාව පිළිබඳව අර්ථය නිර්වචනය කළොත් බුදුවරු මග දෙසයි යන්නට නිවන වෙත අප වෙර දැරිය යුතු වේ සෙව් අංශ වෙත දැහැනට යොමු කරන් නිබාධව තමා සිත මුදවා ගත හැකිය මරවට තුනෙන් සිත ඒ තමයි මගේ භාග්‍යවතුන් වහන්සේ සිත පිළිබඳව සහ සිත ආශ්‍රය කරගෙන භාවිත කරගෙන භාවිත වූ ධර්ම නොහොත් දියුණු කළ ගත යුතු ධර්ම දියුණු කරගෙන ලැබිය යුතු නිර්වාණ ප්‍රතිලාභය පිණිස අවශ්‍ය මාර්ගෝපදේශකත්වයේ සලසන බවත් තමන් වහන්සේට කළ හැක්කේ ඒ සඳහා මාර්ගදේශකත්වයේ පෙන්වා දීම මිස ඔබ හෝ මා අතින් අල්ලාගෙන නිර්වාණය නම් ආධ්‍යාත්මික තලයට අරගෙන යාම නොවන බව අපේ මනසට ඒ සඳහා ඉඩ නොදෙන මාර බලවේග ධර්ම ගැනමයි මා දිගටම දැන් දේශනා කරගෙන ගියේ. එහෙමනම් මේ මාර බලවේග කියනකොටම අනේ මට නිවනට යන්න වැඩක් පලක් කරගන්න හැටියක් නැහනේ. මේ තියෙන කරදර මේ ඔක්කොම මාරක බාධක කියලා කල්පනා කරන බාහිර මාරයන්ට වැඩ බාර දෙන ලෝකයට මේක හොඳ පණිවිඩයක්. කර්මාවාට කෙලෙස් ආවාට විපාක ආවාට කියන මේ තුන් දෙනා තමයි අප විසින් පරීක්ෂා කොට බැහැර කරගත යුතු ධර්මතා තුන. කර්මාවාට ක්ලේශාවාට විපාක ආවාට කියන මේ ධර්මතා තුන. මේ ධර්මතා තුන ආශ්‍රය කරගෙන තවත් තියෙනවා කරුණු පහක්. මේ සිතේ සැනසීම නැති කරන නිවනට යන්නට තථාගතයන් වහන්සේ වදාළ මාර්ගය යන්නට දෙන්නේ නැති පලිබෝධ පහක් ඒ පහත් හිත ඇතුළෙන් උපදිනවා. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීනමිද්ධය, උද්ධච්ච, කුක්කුච්චය, විචිකිච්ඡා. ඒ පහත් ඇරෙන්න තවත් දහ දෙනෙක් ඉන්නෝ මේ අධ්‍යාත්මය තුළ. කාමයේ අරති, සාපිපාසාව, තීනමිද්ධ, බියසකේ, ගුණමකු බව ඇතුළු කරගත්ත මේ දසමාර අධ්‍යාත්ම සේනා. මෙන්න මේ ධර්මතා 18කින් ප්‍රධාන වශයෙන්ම මගේ සිත ඔබේ සිත මාරයන් වශයෙන් වසාගෙන ඉන්නවා. අර කියන පංචමාරයන් තුල අන්තර්ගත වෙන්නේ මේ විග්‍රහයමයි. අභිසංකාර මාර, අභිසංකාර මාර. මේ සිතේ ගැඹුරේ අපට නොපෙනී තැන්පත් වී සකස් වී තිබෙන දේවල් වලට කියනවා අභිසංකාර කියලා. අභි කියන්නේ ගැඹුර, සංකාර කියන්නේ සකස් වෙලා. දැන් මා ගිය ඉරුදින ඔබට කියා දුන්නේ චන්ද්‍රයා සහ අපේ ආධ්‍යාත්මික මට්ටම අතර තියෙන බුද්ධි ප්‍රබෝධයට කරන බලපෑම. අද අධ්‍යාත්මය බුද්ධි ප්‍රබෝධයට ගෙනීම සඳහා පවතින බාධක දුරු කර ගැනීමට හුරු වෙන ක්‍රමනටාව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. දැන් අපි සරලව බලමු. ගිහි ජීවිතයට සම්බන්ධ කරන අම්මා දුව ළඟින් තියාගෙන එක පැත්තකින් අවවාද කරනවා. ඔබට මතකයි අර විශාකව මං හිතන්නේ පතිකුලේ පිවිසෙන්නට පෙරදා කියා දෙනවා උපදේශයක්. මොකද්ද? ජෙයි ගින්දර පිටත දෙන්න එපා. පිට ගින්දර ගෙට ගන්න එපා. දේ යුතු අයට දෙන්න. නොදී යුතු අයට
නොදෙන්නේ අවවාද 10ක් හැබැයි ඒ අවවාද ටික දෙන මට්ටමට එනකොට අම්මා දුවට ආදර්ශවත් වෙලා තියෙන්න ඕන නැතුව අනුන්ට අවවාද කරන අපි ප්‍රථමයෙන්ම තම අවවාදයේ පිහිටා සිටින්න ඕනේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා තව කෙනෙකුට ඕදානක් දෙන්න නම් තමා එහි පළමුවෙන් පිහිටා ඉන්න අත්තාන මේව පඨමං පතිරූපේ නිවේසය අතඤ්ඤ මනුසාසෙය න කිලිසෙය පඬිතු දැන් මේ අපෝ අඳුල්ලා දෙනකොට රාජකීය පඬිත කියනවා ඒක මේ කොලේක ලියාපු ප්‍රශ්නට එකට උත්තර ලියපු නිසා තියෙන ප්‍රාචීනංශේ ඉහළ සහතික පත්‍රයක විධානයක් නැත්නම් හැඳින්වීමක් නාම නාම කියලා තියෙනවනේ නාම නාම සර්ව නාම එහෙම තියෙනව නේද එතකොට ඒක නෙවෙයි තථාගතයන් වහන්සේ මේ පඬිත කියන වර්ගයේ ධම්මපදයේ තියෙන මේ කවුද පඬිතයා බලන්න නකිලිසෙය පඬිත නොකිලිටි පඬිවරයෙක් වෙලා මොන කිලිටි හිත හොදන්න අවශ්‍ය කරන ශක්තිය ලබා ගන්න පිරිසුදු වතුරක්ම ඕන කුණු තියෙන අත් හොදන්න පිරිසුදු වතුරක්ම ඕන අපට අපේ වස්ත්‍ර සෝද ගන්න පිරිසුදු වස්ත්‍රයක් ඕන අපට ඕන වර්ණය ගන්නවල ගන්න ඒ නිසා මව් වරුන් ගත්තම පියවරුන් ගත්තම දරුවන්ට ආදර්ශවත් චරිත ක්‍රියාත්මක කරනවාද කියන කාරණේ මොකද ඒ ඇත්තත් කියනවා තමගේ දරුවන්ට පුතේ තුමේ කිචං අතප්පං අක්කහතරෝ තතහගත හැමදාම පාඩම් කරවන්න ඕන පුතේ මම ජීවත් වෙන විදිය හොඳට බලන්න පුතේ මං වැඩක් සංවිධානාත්මකව සැලසුම් කරන ආකාරය බලන්න පුතේ මම දුක් විඳින ආකාරය බලන්න අම්මා දුව ළඟට අඬ ගහගෙන උපදෙස් දෙනවා විතරක් නෙවෙයි ප්‍රායෝගික පුහුණුවක් දෙනවා මෙන්න මෙහෙමයි මිරිස් සමරන්නේ මෙන්න මෙහෙමයි සම්බෝලයක් හදාගන්නේ මෙන්න මෙහෙමයි මේ මේ කැවිලි පෙවිලි ටික හදාගන්නේ අතිරහ ටික හදාගන්නේ කොණ්ඩ කැවුම් ටික හදාගන්නේ ආස්මි ටික හදාගන්නේ උඳු වැල් ටික හදාගන්නේ හැලප ටික හදාගන්නේ නේ කොකිස් හදාගන්න මිශ්‍රණය ගන්න දැන් හරි මිශ්‍රණය අම්මා ඉස්සල එයාගේ අම්මගෙන් පොහුණු වෙලා ප්‍රායෝගිකව අම්මා කරන දිහා ඉස්සල බලයින් ඉස්සලම අපට මිශ්‍රණය හදාගන්න බෑ ඒ නිසා අම්මා ළඟ අපි කෙහෙල් කොලයක් තියලා වටේට අම්මා කෙහෙල් කොල ඉරලා දුන්නාම කැවුම් වඩනවා කොල්ලෝ කෙල්ලෝ ભેදයක් නෑ අපි හරි ආසයි කැවුම් වඩන්න මොකද හේතුව අම්මා එකක් තාච්චියට දාලා ඒකට හැඳ දාලා කූරුකක ඉන්න අතර පිටිකුලියක් ගිලින්න පුළුවන් එහෙම නැතුව මේක ඉගෙන ගන්න ආසාවට නෙමෙයි අපි හරියට ඉස්සර පොඩි කාලේ පිටිකුලි ගිලලා තියෙනවා මේ මට හිනා වුණාට මොකද අනිත් හැමමත් එහෙම තමයි ඔය අතරේ ඉතින් කැවුම් වඩලක් දෙනවා අම්මා දැක්කොත් එහෙම කටර ගහනවා බුද්ධ පූජාවට වෙන් කළෙත් නැහැ ගොනා ගිලිනවා කොහොම වුණත් ප්‍රායෝගික පොහුණුවක් හැම කාරණයක් සම්බන්ධවම සමාරම්භයේ සිට අම්මා ඉස්සලම දෙන්නේ නැහැ දැන් මිශ්‍රණ හැදලා කැවුම් බදහන් අම්මා ඉස්සලා මිශ්‍රණ හැදලා කොකිසොල් අවශ්‍ය මිශ්‍රණ හැදලා අම්මා දියරේට අත දාලා ඇඟිලි පහම උස්සලා ඇඟිලි ඈත් කරලා පෙන්නනවා එතකොට මැදින් කැඩිලා වැටෙන්නේ නැතුව අකණ්ඩෝ නිකන් දිය දහරක් ගලන්න වගේ ගලාගෙන යනවා නම් කියනවා ආ දැන් ඔන්න පදමට අවිල්ල තිනුම හොඳට දැනගනින් පදම හදා ගන්න හැටි දාද මේ බණ අහන අම්මලාටත් බෑ සමහර කෑම හදන්න දූලා පැත්තක දිච්චයි හදා ගන්න බෑ ඉච්චරේපා කිරිබත් හදන්නේ කිව්වොත් කිරිබත් හදන්නෙම බොණ්ඩනේ කැඳ ටිකක් හදහන් කිව්වොත් කන්න කැඳ කන්න කිරිබත් බොන්න ඇයි එක්කෝ බත් ටිකක් ව්‍යාපං බත් නම් බත් හාල් නම් හාල්නේ හැබැයි කොසල් රජු හීන වගේ දැක්ක ඒකද දන්නෙත් නෑ සමහරට අපිට ඔප්පු කරන්න පරණ බණ මතක බව
සමහරට ඔය බත් ගේනවනේ දානේ සමහර ඒවා අමුහාල් මොකද කොසල රජුගේ හීන 16ක් දැක්කා ඒක එකක් තමයි එක පැත්තක බත් බෙරි වෙලා එක කැඳ වට්ටමට වැවිලා එකම හැලී තව පැත්තක අමුහාල් තව පැත්තක කන්න පුළුවන් තරමට හැදිච්ච හාල් මේ බත ඉතින් අහනවා මේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මොකද මේ කියලා එතකොට කියනවා අනාගතේ කපටි රජවරු රජකම් කරනවා කුරුපණ කාලයේව අනාගතේ ඒව භවිෂ්‍යති ඔය බමුණ කිව්වට ඔබතුමාගේ කාලේ මේක විපාක දෙන්නේ කියලා එහෙම නෙවෙයි අනාගත කාලේ දුස්සීලයෝ රජකමට පත් වෙනවා ඉහළ පුටු වලට යනවා හොරු ඉහළ පුටු වල වාඩි වෙනවා කුරුපණ කාලයේව භවිෂ්‍යති ආන්ගේ කාලෙට අර දේව වස්තු කාලේනේ කියලා අපි එකක් කියනවා මතක ඇති නේද හැම පිළිසක් කියනකොටම කියනවා සෙත්පැතුමක් දේව වස්තු කාලේනේ සස්ස සම්පatti හේතුච පේතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ රජවරුන්ගේ ධර්මිෂ්ඨත්වයේ මත තමයි අර දේව වස්තු කාලේනේ කලට වැහි වහින්නේ එහෙනම් අකලට වැහි වහිනවා නම් තේරුම් ගන්න තියෙන එකක් තමයි අර භෞතික සාධක ගිය සතිය මතක් කළ එකට අතිරේකව කලට වැහි වහින් නැත්නම් අකලට වැහි වහිනවා නම් මොකද්ද තීරණය කරන්න ඕන රාජා භවතු අධම්මිකෝ රජුරු අධාර්මික වීම නිසා මේක මේ සිද්ධ වෙන්නේ කියලා තේරුම් ගන්න ඕන ඒක අද මිනිස්සු එහෙම කියන්නේ කිව්වොත් එහෙම කියනවා දේශ ගුණයට මම්මක් කරන්නද කාල ගුණයට මම්මක් කරන්නද මක්කරන්නද නෙමෙයි ඉස්සර එහෙම සස්්‍ය සම්පත් ඔක්කොම විනාශ වෙලා වැහි බින්දුවක් නෙවෙයි පොළොව පුපුරලා තියෙනකොට රාජාංගණයට අනුරාධපුරයකට නෙමෙයි රජ මිදුලට රජ කාලේ මිනිස්සු රැස් වුණා රැස් වෙලා රජුලන්ට අභියෝග කරන රජතුමනි බලන්න වැස්ස නැහැ රජුරෝ කියන්නේ මම්මක් කරන්න ඕයි කියලා කියන්නේ රජුරෝ අහනවා දැන් ඒකට අපි මොකක්ද එහෙනම් කළ යුත්තේ ධර්මයේ දන්නෝ ධර්මයේ කියලා දෙනවා රජතුමනි රජතුමා ධර්මිෂ්ඨත්වයේ පිහිටියොත් මැතිඑමතුරු ධර්මිෂ්ඨත්වයේ පිහිටන්නේ නැහැ මැතිඑමතුරු ධර්මිෂ්ඨත්වයේ පිහිටියොත් ඒත්තන් ඉන්නෝනේ පෞද්ගලික ලේකම් පොදු ලේකම් කිය කිය ඒගොල්ලෝ ලියුමක් ගහලා ඒක අසම් කරලා දෙන්න කියක් හරි අත යටින් ගන්නවා උන් ධාර්මික නැහැ මොකක් හරි අසංකරහන් කිව්වොත් නොකරන්නේ වෙද කරන කෝඳුරු තෙල් හත්පත් එකුත් හත් මිටක් ද මොකක්ද ඕනේ කියනවනේ ඉතින් ඒකට එකක් දෙනකොට එකක් එකක් දෙනකොට එකක් එකක් දෙනකොට එකක් එකකට එකක් නැහැ අරකට නැහැ මේක නැහැ මේක ගැලපෙන්නේ අරක තේරුණා කියන එක ඊළඟට එතරම් පල්ලෙහා ඉන්න නිලධාරීන් ඉන්නෝනේ තවත් පල්ලෙහා ඉන්න නිලධාරීන් රාජ්‍ය සේවකයෝ කියලා කියන්නේ ඒ අය තමන් ගේ අරමුණු සඳහා පමණක් අරමුණු සඳහා පමණක් ඒ අය ඔන්න අධාර්මික විදිහේ ජනතාව පීඩාවට පත් කරන විදිහේ වැඩපිළිවෙළවල් සැලසුම් කරනවා මේ කතාවල් අමුතු දේවල් නෙවෙයි ප්‍රවෘත්ති බලනවනะ සහ ප්‍රවෘත්ති අහනවනะ සහ රටේ ලෝකෙ සිද්ධ වෙන જાති ගැන අඩු ගානේ කටින් කට ගිහිල්ලවත් යම් කරුණු ඇහෙනවනะ ලෝකේ රටේ අපි මේ ටික තේරුම් ගන්න ඕනේ මේ මොකද්ද උනේ කොතනද වැරදුනේ කාටද වැරදුනේ කොහොමද වැරදුනේ කියකින් එක නෙවෙයි තියෙන්නේ කොතනින්ද වැරද්ද හදන්න පටන් ගන්න වැරද්ද හදන්න පටන් ගන්න ඉස්සර පුරোহিত බ්‍රාහ්මණයෝ හිටියා ඉන්දීය සමාජයේ වැරදුරතන හදල හරේට කෙලින් පෙන්වලා දෙන්න පුළුවන් හාමුදුරුවරු ඉන්න ඕන. වකුටු වෙන්නේ නැති ඍජු පිළිවෙත් ඇතුව ඍජුව කතා කරන පිරිසක් ඉන්න ඕන. දැන් බලන්න රජුරු ධාර්මික වෙනකොට මෙතිමිතුරු ධාර්මික වෙනකොට එතනින් පල්ලෙහා ඉන්න ධාර්මික වෙනවා නම් කොහොමද? හැබැයි ස්වභාවිකව තින් සමනල කඳු මුඳුර සුද්ධ වුණොත් තමයි එන ජලධාරාව සුද්ධ වෙන්නේ සාමාන්‍ය නමුත් අතරින් කැලිකසල දාන්න පුළුවන් දැන් බලන්න ගංගා
आरंभ होता नहीं था पीड़ित से दुई मिनिस्ट्री का कोचर आपावित्र करना आता जालें हमदराट में प्रयोजन करने तीन के मनोतरंग व्यवहार पीड़ित से दुई करना आता जालेट अनित हमदेट वाला गाउरो नौकर निकाल ही अनित पैतृक मंकिया ग्नान ने जाले मिनिस्ट्री पार अंगों का ना जाले मिनिस्ट्री पार अंगों का ना बोला जाले आपावित्र दायने एक तो करान अमित पम्मा नाव निष्पादन कर एक निष्पादन करो ना मिनिस्ट्री लाऊं वकील आरा जा रहा है तो लोग माँ पाहु फिल्टर कर ला बोतल कर ला फिर से तो पानी है जाले दम भी पिया वारो आम फिर से तो पानी है जाले होता क्या नहीं ऐसा गाह कटो कोल कटे किने विपत्ति करने वाला गाह कोल अपन विपत्ति ऐसी करने ගහකට යමක් යමෙක් සැපතක් උදා කරනවා නම් ඒකනේ බෝරජාණන් වහන්සේට අපි බෙහෙත් අවසර පූජා කරනවා ඒ වගේම පැන් පූජා කරනවා පැන් ස්ථානය කරවනවා මේ සියල්ල කරපුවම බෝරජාණන් වහන්සේගෙන් අපිට මොනතරම් ශාන්තිය මොනතරම් පිහිට ඒකනේ තතු දත්තෝ ධර්මයේ දත්තෝ කිසි විටක බෝරජාණන් වහන්සේ නමක් උදුරා දමන්න යන්ත්‍ර පාවිච්චි කරලා මේ බෝධිය නිසා මේ ගොඩ නැගිල්ලට බාධාවක් මේ බෝධිය නිසා මේ මෙතෙන් හොඳ නැහැ මේක මාර්ගය අවහිරයක් ස්වාමීන් වහන්සේලා දිවි හිමියෙන් ඉස්සරහින් ඉන්නවා මලත් කමක් නැහැ බෝධින් වහන්සේ වෙනුවෙන් ඒ බෝධියෙන් මොනතරම් ශාන්තිය ආ පාරේ යනකොට මයි පින්න තුල අර බෝධිය බුදු බෝධිය අරක කපුටු බෝධිය අරක ලේම් බෝධිය අරක ගීරා බෝධිය කී කින්නේ නැතුව යම් කිසි කෙනෙක් බෝරුකක් දැක්කද ඒ බෝ වෘක්ෂයට ගෞරව කරන්න පුරුදු වෙන්න මං හැමදාම කියලා තිනවා අඩොම ගානේ හැම ගෙදරකම බුදුන් වඳින තැන බෝ පත්‍රයක් බුදුන් වඳින තැන වැඩ ඉන්නම ඕන ඒ තුලින් ලැබෙන ශක්ති ශාන්තිය අසීමිතයි අනන්තයි ඉතින් මේ පරමාදර්ශී භවය කියන එක ඉහළ සිට පහළට පාලකයාගේ සිට පාලිතයාට මව්පියන්ගේ සිට දරුවන් ගුරුවරුන්ගේ සිට ශිෂ්‍යයන් වැඩිහිටියන්ගේ සිට බාලයන් ඒකාන්තයෙන් සාන්ද්‍රණී වීතු ගලාගෙන ආයතු එකක් මගේ තථාගතයන් වහන්සේ සත්තා දේව මනුස්සානම් කියන මේ ගුණේ පිහිටා බදාලේ ඔන්න ඒ ශාස්ත්‍රු ගුණය තුලින් යායුතු මාර්ගදේශකත්වයට මග සලසල කරුණු කියලා දෙන්න ඒ මාර්ගයේ ගමන් කිරීමේ මන උවමනාව තම යම් හිතක් තුල ඇද්ද එයා උත්තරීතර ධර්මතාවක් වූ ඡන්ද කියන තැනට හිතපත් කරගෙන තියෙනවා ඒ හිත ඡන්ද චිත්ත කියන මේ දෙන්න එකට එකතු වෙලා කරන්නේ ඡන්ද චිත්ත කියන මේ දෙන්න එකට එකතු වෙලා මේ උතුම් කාර්ය සම්පූර්ණ කරනකොට අර මම කියපු ආවාට ටික මොනවද कर्मावाट के विपाक आवाट अनिपत्य नीवरण पहा अनिपत्य संयोजन टीक संपूर्ण दुरी दूरी भूत कर बलाटी मिलस मैत्री बुध दखिन्न मै कल्पना मैत्री बुध हंसे दखम उन्वहसे अभी तरकाय मार्गोपदेश क्रियात्मक प्रतिफल तमंगे अनुश्राविक श्राविकावंट प्रतिफल वल इहल साधनीय लक्षण संधा गरुभूम दक्कन बलंद असू महाश्रावक हंस हिटिया द बुधुहांद्रन हंस श्रावक हिटी असू वद कोटि प्रकोटि संख्या प्रमाण असू विशिष्ट को सांसारिक प्रार्थना तेना बल्ड मेद असल पोस्टर तीन प्रतिफल सा श्रीलंका वे सामर्थ वरीम संख्या लबादून रुवान कुमार सिरी फिजिक्स
होयला बेलुहा कौर होयानद कोय लिस्ट एकक होयानद ए कीयद ओक्कोम गहला तीन्ने विशिष्ट सामर्थ लबा दुन ए सामर्थ बेलुहा एक एकक फेल वेन विधियक नैने ए ओक्कोम ए सामर्थ दीलाने तेरने मन कीने का श्रीलंकावे वेडिम लकुन लबागत फलमु यन्ना बिहिकल अम्मा नेमे बिहिकल तीन मिनिया सर ඒ සාමාර්ථ ලබා ගත්ත පළවෙනි අභිහිකල බුදුරජාණන් වහන්සේ තමයි ඒ සාමාර්ථ ලබා ගත්ත පළවෙනි අභිහිකල අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ ඒ සාමාර්ථ ලබා ගත්තු පළවෙනි දියණිය අභිහිකල බුදු දියණිය මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේ උන්වහන්සේ සැබවින්ම එක්කෙනෙකුට එක පදවියයි දුන්නේ एक्ने क्लबा गन्न पदवी ओक्कोटोम आयति वेन्न विधियक् नैहे एक दुन्ने एक्केनेकुट विताराय गेदर लोक दुवल देन्ने एक्केन्ने विधियक् नैहे एक्कने लोक दुव अनित एका पोडि दुव एतक मैद्दे तव एकेक् इन्नवा नम् मैद्दम दुव एनिसा ए सम्मा सम्बुद्ध रजाणन् वहन्से तमन हंसगे शिष्य पुत्र हंसल शिष्य दूहित हंसल के विशिष्टता दखल क्रियाकारक दखल तमन हंस के मार्गोपदेशक हरेटमेटी प्रतिफल निरागत दखल उन्से अप्रमाण शत्रुपत्चरी रखने में रहत नुराहत उत्तम हंसल धर्मदेश दखल आहगे नींदर समहार पय गणन उन्हांसे दान सभा मंडपे अतुटे न යම් තැන්වල ධර්ම සාකච්ඡා කරනකොට එළිය ඉඳලා අහගෙන ඉඳලා ඉවර වුණාම ඒ දේශනේ ඇතුළට වෙලා කියන මට හරිම සන්තෝසයි සාදු සාදු මම දේශනා කරන්නම් කලන් නම් ඔය විදිහටමයි මාත් දේශනා කරන්නේ මගේ ශ්‍රාවකයෝ නිසි මාර්ගේ නිසි ලෙස දේශනා කරන එක ගැන තරම් සතුටක් මට වෙනත් ඇත්තේ නැහැ මොකද හේතුව මතුමත්තේ පැහැදිලි ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් मगे शासने बबलो ऐतिम निशाने पिंडपंट आराधना करे वदाले याव मे बिक् नावाह पापी मार याव मे बिक् याव मे बिक्नो याव मे उपासको याव मे उपासिका व्यत्ता विनीता विशारदा बहुसुता धम्मधरा धम्मान धम पटिपन्ना परापद गयत्वा दिग विस्तर करण माबा धम पिंडे अणित मट पिंडपाण आराधना करो नीतने මම දන්නවා පින්නම් පාන ඔන්න වෙලාව මට තියෙනවා තව කල් සතගතන හන්සේ ඔබට ප්‍රශ්නයක් ගන්න එහෙනම් ආනන්ද හාමුදුරුවන්ගෙන් මොකද මේ ආනන්ද හාමුදුරුවන්ට අවශ්‍ය නම් කල්පයක් වැඩි ඉන්නත් පුළුවන් කියද්දි මාරයා කරපු ආරාධනාව තුන්වෙනි වතාවෙදි කියනකෝ ආනන්ද ඔබ හොඳටම ප්‍රමාද වැඩි හොඳටම ප්‍රමාද වැඩි මතකද මම ඔබට අවස්ථා තුනකදී කිව්වා आयु कल्पयाट आराधना कर नोपेल मुने स्वामी मठ दिशाओपवा वेट हिन्न तुगिया दिशाओपवा वेट हिन्न तुगिया आध्यात्मिक पेरलिया अतिवेन्न पुलवांग पिन्वत् बाहिर बलपे मगे मारियान को देवपुत्र मारियाल निपा यागे कार्य भारत में बुद्धराजानन हंसेलाट मिथना त्रैबंगाली पिलीबंद महाप्रबुद्ध अवबोध आपको सुन मे लोकू बणगेल मे सुल देवल विशाकाल बुद्धराजानन वहंसे जीवित निरीक्षण अकरण दणुव उपदिन्नी के लिए आराधना उपज्य मातकुच्य सहंपति महाप्रक्मयाने सदैव कस्मिन् लोकस्मिन् कीला उन ईलंगट सम्मा सम्बुद्ध वीमट किसी के ने आराधना करे नै दन्नम बुद्ध वेन्न होंद वेला वे कीला किवे नै नमोत ए संबोधिय लबवदाल तथागत वहन्सेट ईलंगट वदारनवा ईलंगट इल्लीमक् करनवा आयत् सहंपति महाप्रक्मया मिला उट्टे हिवीरिविरि संगम सत्त वाह अनन विचर लोके देशासु भगवा दम्मं अन्यातारो भविष्यति अने मे दुद्दसवु एके दखीमट अमारु दुरनुबोधवु अवबोध करगनिम लेसिनोमेन
तारके ढासुनो में ना द्रोड़ग्राही आगम वादी इंट अल्लगन्ने मेरे दर्शनवादी इंट अल्लगन्ने मेरे मितरां गांभीर उधर्म्यक मटाव बोधो उना ये आवोध है लबीम संधा सुदुस्सो इन्नो आदो नेता मट मन देशन धाम वेहसक पामन अग्द मिनिसु आहन वा मेच्चर बन के नाटे मेहम न्याय आने पाए प्रश्न धर्मी वरा दकने धर्मी देश ना विनो एक है बे बुद्ध रजन से कल्पना कला मैं धर्मी में आकार आई मैं धर्मी में आकार आई एनी सामे धर्म है हरियत तेरुंगन बैरी पीरी से कट धर्म देशी वो मटे वह सक्म मिस फले अक नेती बैठा वेद पड़ी पड़ी प्रश्न आते हैं वेद की ला ऐह बस सेकेंड हिटिया नंग तारक तनवान से बुद्धों सो भगवा बोध है दम मंदिर से दिखे लेनी ने सारा संगे कल्पलक्ष्या हाँ धार्मिक देश ना कराने तो धार्मिक वटा हगाने पीरी सक इन्न परिसर रे इन्न कान में काले दीपे देशी कुले माय की बहुत थार की कब इन्नो उनमें कारण के नहीं तरह दाल पराक्रम की वेका है आरब्ध धातु निकम धातु पराक्रम धातु त्रिविध आध्यात्मिक संवर्धन में समान नागता है सब उन्हें में आलस भवक काव के लिए समाह तो कि मुनुमनी वरदी आलस भवक काव नहीं मैं तरंग गांभीर आर्य दर्शन अवबोध कर गई मट तरंग दनट प्रबुद्धता वेट पात्र सिटी ना बुद्धिमत कऊद के लिए बैलो आंगे काले अर्गणी अतर अन्न सांपति महाप्रक्षम है तो मुलुबनी बुद्धि ही तो तेरे ने बुद्धि ही तक तेरे ने काटे थे तब बुद्ध उत्तमी कोट पावन है ना मुद आराधना व क्रीम संप्रदाय ने कुलो युद्ध कमाक धर्मदेश ना होगा दी तब मेवेरावे आदर मेदहत्वत्य लासन वाहन तरावा खादला मंग क्या दिलती नहीं तेरे मंग हिता ने बुलत करती सतक तेल एक ना ओढ़ कर लिया लो सकल आंगे ड्वेन्डवेन्डो सिन पावत्तला मटा आराधना कराने होना मैं धर्मदेश ना होट अधेवा उकोम दुरास्सेरा गिंग तेरुना तो ममकी ने हाँ मधुरो थानी मीठे के ने बन गया नोन माइक्या किसरा थानी मीठे के ने बन गया हुआ आराधना वक्ने नबुत दाय कत्ते कीनो अगर पीन देनो मुकदमे हुआ मारू हुआ मारो मुदाल में हुआ मारू अग्नि मम क्या निकट तपेल इम्पीन देनो आगे तपेल इम्पीन देनो मम सजीवी धर्मदेश ना वक्करन और नगापी बहु संसारे दुरसित पारमिता पुरागन पेमिनिच्चनी सा यम धर्म शक्तियाँ एक को देना उगता देखगता ना ये देश ना वो करन गोट कोच्चर दुरसित हुआ पैमिनी मावश्य है, मागे नीति है माय, मागे नीति है माय, मामा सहतपुन सिये गाना गिम पांच साल के बाना कटवाड़ भी ने कोट, नाय गानों मावांधुला दिले बाना पटांग गानी की पहला वाल्टी नो, मंगानो नाय गाने दहत तट्टे पीली करना निकेन, दहत तट्टे ना यह दिने मंगर पांच साल की लगे ने मावाड़ भी लाइन ना, यान, उबांस बाय का तारा हवेल अत्ती न मटे एक आदाल है ना तारा हवेल न तो न तो किन्हें कोनो ये मटा आदाल मामा करने वैरी हर ये टक कराने नोन मंग वैराद्दा क्या नहीं मने ने ऐसा कोटे उठते ही वीर वीर संगाम सत्त्वा हानन विचरोलो के देश असुभगवत मंग अन्यातारो भविष्यति अनाराधना करनो मुकर दे दाहम दे सान्नते न तो मैं वो वारद गाने पा कागवा तारा देना वा किसी जगह तो उन्हें बुद्ध पिया ना हंसे सारा संख्या कल्पलक्ष्य परंपरों में बुद्ध रजन ना हंसे तो आरा देना वा ओर नहीं ना वो आरा देना वा क्रीम संप्रदाय मकीर के तेरे ना दो रहते आरा देना वा नॉलेज दानं एक कोरानी ने किले में कन्ने एरी साहब पीरनो आराधना व अनिवार्य ने नवते के सहमति महाप्रक्षम करने
ඒ රාජකාරිය සියලු බුදුවරුන් උදෙසා කරන්න ලැබුවේ දේවපුත්ත මාර විසින්. කෙසේ වෙතත් උන්වහන්සේ දන්නවා තව තෙමසකින් තමන් වහන්සේ පින්නවම් පානවා. අරයට කිව්වේ ඔබ කලබල වෙන්න එපා මම මේ වැඩේ සැලසුම් කරලා තීරණය කරලා තියෙනවා. ඉතින් ඔතන පොඩි ගැටලු සහගත දැන් අපි අලුතෙන් හදාගෙන නිර්මාණය කරගෙන ප්‍රශ්න හදා ගන්නවා. ධර්මයේ ප්‍රශ්න හදා ගන්න ඕන තැන් ඔන නෙමෙයි ප්‍රශ්න හදාගන්නේ. අරගනම් මේක එක එකගේ පඬිකම් තේරුණාද? පෙන්වන්න තමයි මේ ප්‍රශ්න අහන්නේ. අරග වෙනවා නම් මේක වෙන්නේ කොහොමද? මේක වෙනවා නම් ඒක වෙන්නේ කොහොමද? පඬිකම පෙන්වන්න එක නෙමෙයි මං හැමදාම කියන්නේ ධර්මය අහනකොට පඬිතකම තමන්ගේ පඬිතකම ඉස්සරහට යන්න නෙමෙයි ඕන. ධර්මයේ තුල තියෙන ශක්තිමත් භාවයට පළුද්දක් වෙන තරක් තියෙනවනම් ඒක වඩා निराවුල් කර ගැනීමට ප්‍රශ්න ඇසියම වෙනම කතාවක්. දැන් දෙවනි පැය ගැන බලන්න. අහගෙන ඉන්නකොට තේරෙනවා මොනවද මෙයක් වහගෙන ඉඳලා තියෙන්නේ. අහගෙන ඉඳලා තියෙන සිදුරක් හොයාගන්නේ කොහෙන්ද? හිඩසක් හොයාගන්නේ අමාරුයි දාන්න පුළුවන් තරක් තියෙද මේ හාමුදුරු? බලන්න හොයහල්ලා බලන්න. අමාරු දාන්න පුළුවන් තරක්. හුඟක් අය මාව අමාරු දාන්න හැදුවා. තාමත් හදනෝ. ඒව කොහෙද මාත්තේ? මම අරමුණට ගිහින් මිසක් මේ ආත්ම භාවය නොහොත් මේ ලැබිච්ච භව කූඩුව තුල මේ ශරීර කූඩුව මං ප්‍රාර්ථනා කරන මගේ අන්තිම දේහය වේවා කියලායි මගේ ප්‍රාර්ථනාව. මම පුදුම තරම් වීරියක් දරනවා වෙනුවෙන්. මොකද මම මේ කය පිළිබඳව මේ වෙලාවෙත් පසු වෙන්නේ මේ ආසනේ තාමත්ම දැඩි වේදනාවකින්. නමුත් කය ඔහෙ තිබියාවේ ධර්මයට හිතනම් ඔබ මට මගේ කයේ පවත්නා වූ වේදනාවල් මට සමනය කරගෙන අදිෂ්ඨාණයෙන් හරිම ප්‍රබෝධාත්මකව මේ ධර්ම දේශනාව කරගෙන යන්න පුළුවන්. මට ඕන කරන දිශාවට මං හැම පැත්තටම එක විහිඳුවනවා. නමුත් මගේ මතකයි තියෙනවා මේ තියෙන්නේ අක්කාතරෝ තථාගත ක්‍රියාත්මක වීම. සත්‍ය සොයා ගමන් කිරීම තමයි තථාගත කියන්නේ. අක්කාතරෝ සත්‍ය සොයා ගමන් කිරීමේ කාර්යභාරයේ ක්‍රියාකරුවා ඔබයි. මම ඔබේ මැවුම්කරුවා නොව මම ඔබට ඔබ මගේ ක්‍රියාකරුවාය. මා මවන ලද්දේ මා විසින්ම අවබෝධ කරගත්ත ධර්මයේ විසිනි. එහෙනම් අපටත් මැවුම්කරුවෙක් ඉන්නවා. කවුද? ශ්‍රී සද්ධර්මේ. ලෝකේ ඒකෝ පුද්ගලෝ දිපුද්ගලෝ ත්‍රිපුද්ගලෝ චතුපුද්ගලෝ පංචපුද්ගලෝ චට්ටපුද්ගලෝ සත්තපුද්ගලෝ අට්ටපුද්ගලෝ අරිය අට්ටංගිකෝ මග්ගෝ කිව්වා එක පැත්තකින්. අනිත් පැත්ත කිව්වා චත්තාරි පුරුෂ යුගානි අට පුරුෂ පුද්ගල. කවුද මේ අට දෙනා මැව්වේ? ඒක පුද්ගලෝ කියනකොට තථාගතයන් වහන්සේ අහුවෙන්නේ. හැබැයි මම මේ කතා කරන දේ අට දෙනාම මැව්වේ කවුද? ධර්මයේ විසින්. ඒ නිසා ලෝකේ සියල්ලම වා තියෙන්නේ කවුද? ධර්මතාව විසින්. ගහ කොළ ඇල දොළ ගංගා මේ සියල්ලක්ම සමස්ත ලෝක ධාතුව මොකක් කවුරු විසින්ද මවලා තියෙන්නේ? හොඳට ඉගෙන ගන්න. එතකොට ඔබ මාගේ මේ ශරීර කූඩුව මවා දුන්නේ කවුද? ධර්මතාවන් විසින්. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. එක්කහු කොට කබලින්කාර ආහාර ඇතුළු කොටගත් ස්පර්ශ ආහාර, විඥානංච ආහාර, මනෝ සංචේතන ආහාර ඔය හතරනේ. නාම රූප ධර්ම දෙක හැදී ඕකනේ ඔයානේ. අම්මා උදව් කළා. හැබැයි කබලින්කාර ආහාර ටික ගත්තා තාත්තා උදව් කළා. මූල බීජය අපට ලබා දුන්නා. එහෙත්නම් එනින් දහ දුකක් අනන්ත දුකක් අපමණ දුකක් වින්දා. ඒ නිසා මව්පියන්ට අපේ තියෙන අත්‍යන්ත ගෞරවය ආදරය අපගේ මේ ශරීර කූඩුව මෙලවට නිකම් මොහොම විහි කළ මස් වැදල්ලක් වශයෙන් වැඩෙන්න ඇරියනම් අද මේ තියෙන ශරීරය ලැබෙන්නේ නැහැ මගේ පින්නතුනි. නාය හැදුවා, කන හැදුවා, කට හැදුවා, බෙල්ල හැදුවා, ඔළුව කරකැව්වා. අනිත් පැත්තට නෙවෙයි. කොට්ටොල තියන්න එපා බිව තියාපල් ළමයා කිව්වා. ළමයා ඉතින් එහාට හැරෙන ළමයා, මෙහාට හැරෙන ළමයා. ඉතින් යාන්තම් නිකන් මේක බිත්තර කහමදයක් වගේ එකක් නේ. බිත්තරයක් කැඩුවම තියෙන එකක් වගේ නිකන් පොඩි සැවක් නේ. ඉතින් මේක ඒ වෙලාවේ හොඳට හදන්න පුළුවන්. දරුවෙක් වුණත් දරදඬුනාව හදන්න බෑ. ළමයා දරදඬුනාව හදන්න ඉන්න එපා. මම හැමදාම කියන්නේ එකයි, මොනවා හරි Tamanට දෙන්න බැරි දෙයක්
हो दीम अनावश्य इलेनवाने जीवित दर्वट तेन्नी पा दर्व अंडन भयवेन्नी पा दर्व यमक विसिकन वाट बीमट नीर आहुल पा लम्या मनोविद्यानुकूल लम्या की मनस उरागण्वा मंग करण करण हेमदे अम्म अनुमत करणुआ के ओब मे मनोविद्या लमा मनोविद्या विशेष तमाय अध्यापन श्रेष्ठ उगा गुरु साध विशेष डिप्लोमा के लिए ट्रेनिंग कॉलेज के लिए वेनमकोटी ये धन उत्तर धर्व जीवत्न है मौवरुंगे आध्यात्मिक संकल्प ये दूल दिन्नगे हितोट गिंती आकार मट पेनो इतिम पुते पुतागे नाम कद ओंगे तो कोटे दगड़ती पेंचित पटांगानो पेंचत पटांगानो उपरीम सातुट मेदर्वा विवाह दर्वीम मट हरि सतोष अटे गुरु लमेट नमकील कथाकर लघुपुता पड़ीपुता आदि वशिंग की मिशा एव कियल नाम की अन्ना विशक्तर इन्नी का क्या देना इन्नी और एन बेद लघुपुता लघु जोड़ी दुअली सा ईश्वर कमे दुलाहा उन्ना ने सिंहल जाति अभिवर्धन यदा गोड़ने गुणे यदा महाविरुद्ध सटंग विशाल पिरीस रटवी जाति कपवनी पौल के दहाद हेल जाति शोम जाति शक्ति मत पोषणी ये अतर सिंघल जातीय हीन जाति अब्बाट पत्मी मिस प्रबल जाति अब्बाट पत्मी कथाकर लौकिक मे कथाकर अलाभदायक कपिट संहार भी इन साम वेदगत कारण अवतमाय अपित मे संबुद्ध शासन आगे चिरास्थित उदयन गमने अपितरण व्यायाम अपितरण प्रयत्न कोई तरह दूरट सार्थक कोई तरह दूरट असार्थक दिन कारण हंधुन आगे निम वट आगे निम इता वेदगा दें मे सद्धर्म मार्ग गमन कर श्रावक श्राविकावन तथागत नुहंसे देश थमंगी मार्ग थमाविशिन्म निगमने कोट आयुत मार्ग अग्नो भाव मतक त्यागण अदापित इता भयानक तत्व अक्तिनो मुकादे भयानक तत्व थमंगन मार्ग थमाविशिन तीरने करगत मार्ग थमा में निवन सायन मार्ग यम्मा कार्य तीरणे करता ए मार्ग हर थमंगन अग्निमे विशाल अनुगामिक पिछकुत्ते पारे गमन करो गण्डो सुविशाल अनुग्राहक उपम अतरम सबेवी धर्मे नदू अंद पशुपस को अंद वेला बड़ पत्ते अतिशय वेदगत कारण अवतमय अतिशय वेदगत कारण अवतमय पिन्वत्ति मे उतुम सद्धर्म मार्गे गमन करन विट अपट लबेन अद्यकीम मत इंदगन नमे अपि तीरने करानो तथागत रहसे हम विटकम देशना करनो धर्मे हा विनेट एकंगद बलन ओब करन कटयुत्त धर्मे हा ससंदनोद किल बलन ओब यन मार्गे ओब कागेम बण ऐहुवत ताम वेदगत दे तमाई तमंगन मार्ग हरिट हरिद एक धर्मेट कल निर्वचन कल निमेंसा सम्मा समुद्र जान हंसे अपल देश मे विधि
සිව්වංගයන් ගැන අපි දන්නවා සතරංගයන් කියලා කිව්වේ මොනවද කළ කුසල් වැඩි කරගන්නවා ඇති කරගන්නවා නේද නොකළ කුසල් අලුතෙන් උපදව ගන්නවා අකුසල් ගත්තොත් ඒ තියෙන අකුසල් සිද්ධ වෙච්ච ඒවා මොන හේතු නිසා හරි වැරදි අනුරුහුණුකම් සිද්ධ වෙන්න පුළුවන් ඒවා නැති කරගන්නවා අලුතෙන් වරදක් සිද්ධ නොවෙන තැනට හිත පරිපාලනය කරගන්නවා ඔය හතර වීරිය නැති කිසිම කෙනෙකුට ධ්‍යාන මට්ටම දක්වා හිත වඩන්න අවශ්‍ය කරන ශක්තිය ලැබෙන්නේ ඒ නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා මහණෙනි මේ මම දේශනා කරන මාර්ගය කිසි විටකත් භාවනාවෙන් තොර මාර්ගයක් නොවිය යුතුයි භාවනාව තමයි මේකට තියෙන ප්‍රමුඛතම මාර්ගය එයිදී භාවනා නොවැඩෙන එක්කෙනාට දැන් මං ගාතාරත්නේදී පින්නතුලට සිහිපත් කළා දුන්නා මුදවා ගතිය හැකිය මරවට තුනෙන් හිත මාර්යාගේ වට තුනෙන් හිත මුදව ගන්න නම් කළ යුතු එකම වැදගත්ම වටිනාම කාර්යය තමයි මොකද්ද අර වට තුනෙන් හිත මුදව ගන්න එක අර කරුණු පහෙන් හිත මුදව ගන්න එක අර මාර ධර්ම 10ෙන් හිත මුදව ගන්න එක අන්නේ මේ හිත මුදව ගන්න නිකම් බෑ මුදව ගන්න තුරු නිවනකුත් නෑ හැබැයි මුදව ගන්න නිකම් බෑ සාදු සාදු කීකී මල් පූජා කර කර ඇවිද්දට ආමිස පූජාවල්ම කර කර ඇවිද්දට කවදාවත් මේ වැඩේ කරන්නේ නෑ හැබැයි ඒ වගේ අවශ්‍ය පන්නරය දැන් ආයුධයක් කින් යමක් කපන්න නම් ආයුධය තනන්න ඕන මූලද්‍රව්‍ය ටික ඕනනේ ඒ නිසා පින්වත්ඔබ දානේද ශීලයේද මූලික කොටගෙන භාවනාවට පිවිසෙන්නම ඕන භාවනා නොවැඩෙන සිතට මාර්යා ඉඩ සලස්ස ගන්න හැටි ඔබට මෙහෙම මතක් කළොත් තේරෙයි තථාගතයන් වහන්සේ වදාරන්නේම සතර සතිපට්ඨානයක්නේ ඒ පළවෙනි එක ශරීරේනේ කොහොමද ශරීරය ගැන කියන්නේ කය ගැන බවුන් නොවැඩෙන අය වෙත නිතිනේ මරුවා සිදුරු සොයමින් හැසිරෙයි නිතිනේ අන්න මාරයට ඉඩ හදලා දෙන තැන දැන් තේරුම් ගත්තද යමෙක් කය ගැන බලන්නේ නැද්ද කයේ යථාර්ථය දකින්නේ නැද්ද අන්න යාගේ හිත ඇතුලෙන් සිදුරක් හදලා දීලා තියෙනවා කාට රින්ගන්නද මාරයට රින්ගන්නේ එහෙනම් කය නුපස්සන භාවනාව ගැන ඇයි බුදුහාමුදුරුවෝ මේ භාවනාව අනුමත කරන්න කියන එක තේරුම් ගන්න ඕන උදාහරණයක් වදාරනවා බුදුහාමුදුරුවෝ මැටි පිඬකට වැටෙන බරගති ගල ලෙසිනේ මැටි ගොඩකට ලොකු ගලක් අත ඇරියත් මොකද වෙන්නේ සිදුරක් සදයි නේද සිදුරක් සදයි මරුවා ඔහු වෙත සැනිනේ ඒ නිසා මැටි පිඬකට ගලක් අතාරිනවා වගේ කියනවා කය ගැන අනුපස්සනා කරන්න දන්නේ නැති මිනිස්යාගේ හිතට කර්මාවාට කෙලස්සාවට විපාකාවාට සහ පංච නීවරණ දසමාර සේනා ගැන මේ සේරම මාරයෝ බලන්න මේ අජ්ජත්තික මාරයෝ ගැන කතා කරන සියලු මාරයෝ මේක ඇතුළට රින්ගනවා වියලි දණ්ඩකින් ගිනි ලැබගත හැකිසේ වේලිච්ච දණු දෙකක් එකට ඇතිල්ලුවත් ගිනිපත් වෙනවනේ. ලිපට අමුදර දැම්මොත් කවදාවත් අපට උන ගින්න ලැබෙන්නේ නැහැ. වියලි දණ්ඩකින් ගිනි ලැබගත හැකිසේ මරුවා වළඳ ගනු ඇත හුසිත රිසිසේ. අන්න මාර්යා හිත ඇතුළට පිවිසෙන හැටි ඉගෙන ගන්න. අජර මර කියලා නේද මේකට කියන්නේ. නිවලට කියන තව නම තමයි අජර ඌද අමර ඌද අමර කියන්නේ මාර්යාට ඉඩක් නැතුව ආවුද මැරෙන්නේ නැතුව ආවුද නෙවෙයි මැරෙනෝනේ බුදු වුණාම පසේ බුදු වුණාම බහරහත් වුණත් ඒකට පිරිනොම් පානවා කියලා කියන්නේ අමර කියලා කියන්නේ මරුට ඉඩක් නැති තැන බවුන් නොවදන කය ගැන ඇති තතුසේ ආයසොය සොයා මරුවා නිතියේ තිසිතුසේ මාරය හැම තැනම ඇවිදිනවා.
කකුල් දෙකේ මාරෙක් නෙමෙයි මේ සසලට අද තමයි චිත්තයමයි නිවනට යන්න ඕන කරන්නේ එහෙනම් මේ කය ගැන හරියට අනුපස්සනා කිරීමට මෙහෙවන්නේ නැති හිත් ඇති ඇත්තගේ ඇතුළට බොහොම ඉක්මනට එහාට මෙහාට ඇවිදින නිතරම බලනවා කය ගැන භාවනා කරන්න වාඩි වෙච්ච දැන් බලන්න 99ක් අද මේ වෙනකොට දැන් මේ 2600 ගන්න ඇවිල්ලානේ මේ තියෙන්නේ දැන් බුද්ධ පරිනිර්වාණය නැත්නම් බුද්ධත්වයෙන් කියමුකෝ බුද්ධ වර්ෂවලින් කියමුකෝ දැන් මේ වෙනකොට මිනිස්සු කය ගැන හිතන්න ගන්න කාලය කයට කරන විලාසිතා ගැන කල්පනා කරනකොට කයට ඇඳුම් අඳවන ආකාර ගැන කල්පනා කරනකොට අපේ කම සංස්කෘතිය මේ ඔක්කොම විනාශ වෙලා ගිහිල්ලා අමුතුම විප්‍රකාර රාශියකින් සුපර්ස්ටා එකන හොඳම ඇඳුම් තරුව තෝරනවා හොඳම නාස් පොල්ල තෝරනවා හොඳම ඇස්ගෙඩි දෙක තෝරනවා ඉතින් කොච්චර જાති කොන්නවද මේකට නේද ඒ නිසා දැන් මේ වෙනකොට මරුවට ඕන තරම් ඉඩ තියෙනවා සරිසරන්න ඒ නිසා ඔබට පේනවා මරුව කොච්චර මග මරුව ඉන්නෝනේ මග මරුව අහලා තියෙනවද මග මරුව කියලා සර්පය జాතියක් මග මරුව ඉතින් දවසකට මග මරුව කොච්චර ඉන්නවද අනිත් එක මග මරුවන්ට සල්ලි තියෙනවා උගේම නම් වාහනේ කම්පැනි වුණත් වාහනේ ව්‍යාපාරිකයේ වාහනේ දැන් අපිට කිව්වට ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වනු ලැබේ අසවල් පොලිසිය ස්ථානයේ මගින් පරීක්ෂණ පවත්වනු ලැබේ එච්චරයි මොකද්ද උට දුන්න දනුවම අන්තිමට බැලුවම හුඟක් එවුන් ගෙදර ගිහින් අප මත මුදහැරීම සිදු කරනු ලැබුවේ ඌ අල්ලා ගත්ත අප මත ගියා දැන් මේ මිනිහෙක් මරලා කවුද මරලා තියෙන්නේ මග මරුවා තේරුණායි කියන එක ඒ මොකද මේ හේතුව එක අතර මේ නානා ප්‍රකාර සමහර ඒවා මරණ සිද්ධ වෙලා තියෙන 3:20ට මග මරුවා අහු වෙලා තියෙන්නේ මොනවා කොල්ලන ගමන්ද පාටි එකට ගිහිල්ලා එනකොට ක්ලබ් එකේ ඉඳලා එනකොට පුදුමයි ඔච්චර දුරක් හරි එන්න මාරේ ඇයිද දුන්නා රැතුනහම අරන මොන මංගල්‍යයක් කරනවද ආ ගෙදර උන්දර දීලා තියෙන ගින්දර ඇයි ඒ කියන්නේ කීසරයක් ටෙලිෆෝන් එකට කතා කරන්නේ උඹට වැඩක් නැහැ පොඩ්ඩක් හිටපම යාළුවෝගෙක් එක්ක ඉන්නේ මං වෙන වෙලාට එන්න උඹ කනනම් කාලා බුදිහන් කවට දොර පලන්නම හදනවා ඇවිල්ලා මගදි මාරේ අල්ලගත්තේ නැතුව එන්න ලැබුණොත් දොර පලනවා ඊළඟට එතනට ඇවිල්ලා අරගෙන ගිහින් ඔළුව පලනවා ඔය ඒකට කල්ැතුම මාරයා ඉස්සරහට එන අරුගේ පින තියනවා නා. ඒක අරගෙනගේ දොර පලන්නෙත් නෑ අරගෙනගේ ඔළුව පලන්නෙත් නෑ. මේවත් ගැන හිත හිත අම්මපා මේ කාලේ තරම් මේ හදිසි මරණ අතුරු අන්තර අපේ ජීවිත කාලේ නම් මේ තරම් විශාල ප්‍රමාණයක යුද්ධයක් ඇරෙන්නේ සාමාන්‍ය කාලේ මට තේරෙන්නේ නෑ. මොකද ඒ තරම් මේ මිනිස්සු කායානුපස්සනාවක් ගැන ධර්මයක් ගැන භාවනාවක් ගැන මොකවත් අවබෝධයක් නැති නිසායි මේ ආකාරයට මේ විප්‍රකාරේ පවතින්නේ. ඉතින් ඒ නිසා හිස් සැලියකට සැනකින් පිරෙනා දියසේ තොස්වි රැඳේ ඔහු ළඟමරු වා රිසිසේ හිස් බව නොදත් අය මේකය ගැන නිසිසේ දස්කම් පපා මරුවා ගිල ගනි සිතුසේ ඔන්න මාරයා හිත ඇතුළට රිංගන හැටි විතරයි අද කියලා දුන්නේ ඊළඟට මම කියලා දෙනවා භාවනාව වඩන එක්කන මාරයාව පරාජය කරගන්නේ කොහොමද ක්‍රමක්‍රමයෙන් ධ්‍යාන මට්ටමට එනකොට ඒ කාර්යය සිද්ධ වෙන ආකාරය ගැන මම ඉදිරි දේශනාවේදී විග්‍රහ කරන අපේක්ෂාව ඇති කරගෙන පින්නති ඔබගෙන් පළමු පැය ධර්මදේශනාවෙන් සමුගන්නට කාලය නිසා ඔබ හැමදෙනාගේම සවන්පත්තරට මේ දහම් නාදය එකතු කරන්නට දායක වුණු බදුල්ල බුදුගේ කන්ද කිමුල්ලාව සිසරණ විසේ පදිංචි ආර්.ඩී. ගුණවති මෑණියන් ඇතුළු දූතරුවන් ප්‍රධාන විශාල පිරිසක් මා මුලින් සිහිපත් කළා වගේ ඊයේ රාත්‍රියේ මේ ස්ථානට ළඟා වුණේ අද උදේ දානයක් වැළකී තිබුණා ඒ ඇත්තන්ගේ වාසනාවට ඒ නිසාද උදෑසන මේ සියක් නමකට අධික ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා දන් දීමට හැකියාව ලැබුණා මීට වසරකට පෙර මිය ගිය එම්.ඩී. බබාසිංහ ආදරණීය ස්වාම පුරුෂයන්න්ට දරුවනේ ඔබේ ආදරණීය පියාණන්ට දෙපාර්ශ්වයේ මිය ගිය ජාලිස් පියතුමාට
मेचो आदरणीय अम्माट बेबी सिंजु पिया बालहामी माता वेतुलु संसारगत शिलुनाति पिंगण मुदल करवी अपेक्षा करके मे महा दुर्कतर बदुल्लेंदला मे स्थान पेमिनला मे कटयुत्रे अपत्य वदाल पूज्य विवेक मींदरत्न नायक स्वामी हंसेट कलगुड सलकी पुण्य अनुमोदन करमीन मा यतु धर्म देश के हंसला हंसेलाटा पिंपेत अनुमोदन करमीन योगेम बुदुगे कंदे सुमन स्वामी हंसे योगेम उन्हांसे गेम सहोदर कुड़ा स्वामी हंसे सहोजरी मुलु मणि ममी स्तारिनी कपवी क्रियात्मक वन निशा बुदुगे कंद नामय लोव पत्र मतुमत्ते बुद्ध पुत्र हंसलट हिमी काम्यति ज्ञाति काम्यति मगे काम्यति ए मौप्यन परिवार कर गत्त बुद्धपिरी साध मे स्थानीय संप्राप्ति मठ तवत् सतोष विशेष कट उन्हांस इलागे सपेन महत्व साहसनिक शक्ति मगे मुलु हदीन पुण्य अनुमोदना पावत कमे दायक दायिका वन समग धाम हेमटा सहयोगी दुन हेमटा उदासन दांगवेल बड़गी नुतिया सपेदल मगे बुध पिरीसटा मम एकांत मुलु हदपुरा पुण्य अनुमोदना करण ఆకాశట్టాచి साधु 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 मिथ्ये पामुल सदर्मानुशासनाव निमावट पत्तुने बुद्धराजन वहांसे तमन वहांसे ये उतुम्बो धर्मय लोक गतकरपु नेतन समाज गतकरपु आकार्य तेक जनव्यवहारे तेन ओवादेनु परहट तमा सम्मते पीटा सिद ए सम्मते तमन वहांसे तुलती बुने इनिसा तमाई उतुम्बो श्री सदर्मय समाजगत करन विट उन्वहन्सेट एतराम शक्तियक् लैबुने उन्वहन्सेट बलय लैबुने उतुम बुद्धत्वयट पत्वीमत् समग धर्मे अवबोधयत् समग धर्मे अवबोध करन्नट तमयि अपित् मे हेम केनाम उत्साह दरन्ने ए मगयि पूजनीय कैटवल हेमालोक नायक हमुदुरन वहन्से विसिन् अद समाजगत करन्नट येदुने ए अतरतुर मारयागेन वन बलपैम पिलिबंदव अपि अवधानय यमुन कलाट कोतरम्द किन कारणे मे धर्मदेशनाव मनासे අවබෝධයෙන් යුක්තව අහගෙන හිටියානම් ඔබට පසක් වෙනවන අනුමානයි අපි ධර්ම සාකච්ඡාවේදී තවත් ඒ ආශ්‍රිත කාරණා සාකච්ඡා කරමු ආරාධනා කරන ඔබට 011-2-55-33 දුරකථන අංකය ඔස්සේ සඳහා සම්බන්ධ වන්නට ධර්ම දේශනාව පවත්වපු පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හඳුරන වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයේ උතුම් වූ ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරමින් අපි බම්බලපිටිය ප්‍රධාන පාලක මැදිරියට ගිහිල්ලා නැවත සම්බන්ධ වෙනවා ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ සිට මෙත්නිත් පාමුල ධර්ම සාකච්ඡාව සමගින් සාකච්ඡාව ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ බොහොම ගෞරවයෙන් නැවත වාරයක් පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හඳුරන හසේව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබන අවසර ස්වාමීන් වහන්සේ අපේ මුලදී සඳහන් කළ ආරම්භයේදීම සිහිපත් කළා වීදුරුමය සෑරදුන් මේවන විට වැඩ කටයුතු නිම වෙමින් බොහොම ගෞරවාන්විතව වැඩ හිඳිනවා තව නොබෝ දිනකින් එය ශාසනීයට පූජා වෙනවා හරියටම දිනය මේ මාසේ 19 වෙනිදා සිකුරාදා දිනයක් සිකුරාදා සන්ධ්‍යාව සැබවින්ම අපටත් බොහොම සතුටු දිනයක් බවට පත්වේවි හේතුව net රේඩියෝව මේ කටයුත්ත ආරම්භයේ ඉඳලම අපේ හාමුදුරන් වහන්සේ සමග එක්ව මේ කටයුත්ත සිදු කරන්නට මේ මහා දෙවන්ත පුණ්‍ය කටයුත්තේ වගේම ලෝකයේ ශ්‍රී ලංකාවට විශේෂයෙන්ම බෞද්ධ ජනතාවට බොහොම අපූර්වෝත් ඒ වගේම මුල් වතාවට එවැනි සිදුවීමක් සිදුවෙන අවස්ථාව ශාසනයට පූජා වෙන අවස්ථාව වීදුරු වලින් සමන්නාගත චෛත්‍ය රාජරණ වහන්සේ නමක් ඉදවීම ඉතින් මේ බාහිර දූර කාර්ය සිදු කිරීමේදී පූජනීය කැටවල හේමාලෝක නායක හඳුනන වහන්සේ බොහොම කැපවීමකින් උදේ රෑ නොබලා දිවා රෑ නොබලා ඒ කටයුත්තේම නියලුණා උන්වහන්සේ සමග විහාරස්ථ මහා සංඝරත්නය මෙහෙණින් වහන්සේලා ඒ කටයුත්ත වෙනුවෙන් අනුපමේය කැපවීමක් සිදු කළා ඒ කැපවීමේ ප්‍රතිඵලයට දින ආසන්න වී තිබෙන මොහොතේ
විශේෂයෙන්ම අපි හැමදේම පුණ්‍ය අනුමෝදනා කරනවා ඒ කටයුත්ත වෙනුවෙන් නොඑක් ආකාරයෙන් සහාය ශක්තිය ලබා දෙමින් මේ වටිනා වූ දායාදය ශාසනයට තිරණය කරන්නට දායක වූ හැම දිනාට මේ මහා පිණ අනුමෝදන් කරන්නට හැමදේම අපි උත්සාහ කරනවා අද දවසේදීත් මේ මෙත්නිත් පාමුල ධර්ම සාකච්ඡාව අවසානයේදී එවැනි පුණ්‍ය අනුමෝදනාවකට යොමු වෙන්නට අපි බලාපොරොත්තු වෙනවා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ බොහොම ගෞරවයෙන් අපේ හාමුදුරුවන් වහන්සේගෙන් දැනගන්නට කැමතියි ඔබ වහන්සේ සඳහන් කළා මැටි පිටක් මතට මේ මැටි පිටක් සිදුරු වෙලා යන ආකාරය බරදයක් වැටුනහම සිදුරු වෙලා යන ආකාරයට මේ මාර්යාගේ බලපෑම් පිළිබඳව ඔබ වහන්සේ සඳහන් කළා අපේ හාමුදුරනේ මේ මැටි පිට සිදුරු වෙන ආකාරය ගැන සිහිපත් කළාම දැන් මාර්යාගේ බලපෑම එල්ලවන්නේ කොයි කෙනාටද අරහත්වෙන් මේ පිට හැම දිනාටම ඒ මාර්යාගේ බලපෑම ඉල්ල වෙනවාද නැත්නම් යම් නිශ්චිත ස්ථානයක් තිබෙනවාද මොකද සෝවාන් සකදාගාමි අනාගාමි කියලා අපි මේ මාර්ග ඵලයන් පිළිබඳව ඵල අවබෝධය පිළිබඳව සාකච්ඡා කරනවා ඒ තැන්වලදී කොහොමද මාර්යාගේ බලපෑමින් මේ පිටද බලපෑම ඉල්ල වෙන්නේ නැත්නම් ඒ තත්වයෙන් ඉහළට ගියාම අරහත්වෙන් මේ පිට ඒ බලපෑම ඉල්ල වෙන්න පුළුවන්ද කියන කාරණය සිහිපත් කරලා සාකච්ඡාවට යොමු වීමට මහන්සියට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා පින්නති ඔබ හැම දිනාටම යලිත් තුනරුවනේ අසිරිමත් ආනුභාවයත් ශ්‍රී සදාතුක ධාතුන් වහන්සේගේ අසිරිමත් බුද්ධ ගුණානුභාවයත් විශ්වයේ අදත් වැඩ ඉන්නා ධර්මකායේ අනන්ත ශාන්ති ශක්ති ගුණානුභාවයනොත් මම සත් ප්‍රාර්ථනා කරමින් ඒ සිහිපත් කළ සමාරම්භයේ මතක් කළා වූ කාරණාවට අනුව ඉදිව කටයුතු නිම වෙමින් පවතින සාරදුන් වහන්සේ සුදම් සරලොත් ORG කියන වෙබ් අඩවිය හරහා සජීවීව මේ වෙලාවේ වරුණ පුතාගේ පසුතලයෙන් මේ පින්තූරය පෙනෙනවා ඒ දකිමින් පින්නේති ඔබ දැක්කූ ශක්තිය සහ සහයෝගය පිළිබඳව ඔබට මහත් අභිමානවත් සන්තෘෂ්ටියක් උපදිනව ඇති ඒ සාරතුන් වහන්සේට මේ පිටින් ඔබට පෙනෙන්නේ ඊළඟට එදාට මංගල ශිලාව පිහිටුවන සෑ මළුව එයත් ඒ ආකාරයෙන්ම සිව් මහලකින් නිර්මාණය කිරීමයි මගේ අපේක්ෂාව සාරදුන් වහන්සේ විවෘත කරන දවසේම ඒ සඳහා මංගල ශිලාවද පිහිටවනු ලබනවා දැන් ඔබ අසූ ප්‍රශ්නයට පිළිතුරු දීමටයි මගේ සූදානම දැන් සාමාන්‍යයෙන් ඔය විශේෂඥයෝ වැඩි හිටියෝ එහෙම නැත්නම් සමාජයේ ආරක්ෂාව අවශ්‍ය කරන අයට දීලා තියෙන ගෙවල් ආදී දේවල් එක්ක බලනකොට ඒවට කියනවා අධි ආරක්ෂිත කලාප කියලා. එහෙමයි. අධි ආරක්ෂිත කලාපේට කාටවත් ඇතුළු වෙන්න බෑ. මැට්ටෝ තමයි ඉන්නේ. ඒ වුණාට අධි ආරක්ෂිත කලාපේ ඉන්න හින්දා කාටවත් ඇතුළත් වෙන්න බෑ. නමුත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ ගමන් කරලා සෝවාන් මාර්ගය සිට රහත් ඵලය දක්වා ආර්ය භූමියට අන්තර්ගත කරගත්ත හිත් ඇදියත්තන්ට මාරයට බලපෑමක් කරන්න බෑ ඊළඟට එතනින් මෙපිට ඒ සඳහා වීර්ය කරන අය ඉන්නවනේ මම දැන් පටන් ගත්තෙම කායානුපස්සනාව කියන භාවනාව මූලික කරගන්නේ කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව හරහා ධම්මානුපස්සනාවට සමීප වෙනකොට අර ධම්මානුපස්සනාවේ තියෙන නීවරණ පබ්බේ කියලා එකක් පළවෙනියෙන් පටන් ගන්න තැන ඒ ධම්මානුපස්සනාවට ආවම පේනවා Tamanට දැන් මේ නීවරණ නම් වූ මායයා මගේ ඇතුළට රිංගන්න විදියක් නැහැ. මොකද හේතුව සෝවාන් මාර්ගයට ආපු මම දැන් කාමච්ඡන්දය එහෙම නැත්නම් සක්කාය දිට්ඨියේ මමායනත්වයේ පිළිබඳව තමන්ගේ කය පිළිබඳව මමත්වයේ දැන් බිඳහැරලා අවසానයි. එහෙනම් මායයට දෙන්න රිංගන්න ඉඩක් නැහැ. එහෙමයි. ඒ භාවනා ධර්ම මාර්ගයට එළඹුණු ඇත්තන් ශක්තියක් තියෙන්නටම ඕන මාර පරාජයට. ඒ නිසා භාවනාව පටන් ගන්නකොට පූර්වක්‍ෘතිය තියෙනවා පංචමාරේ ජීතෝ නාතෝ පත්තෝ සම්බෝති මුත්තමං චතුසත්තම් ප්‍රකාශේසි මහාවීරං නමාමහං ඒතේන සත්‍යවජ්ජේන සබ්බේ මාරා පලායන්තු ඒ භාග්‍යතුන් වහන්සේ මූලික කරගෙන උන්වහන්සේගේ හෘද සන්තහණය එදා ඒ සම්බුදු නවරහදී ගුණෙන් සමන්නාගත වූ වේ යම්සේක්ද එතෙන්හි මාරයා පලා ගිය යම්සේක්ද ඒ මහා සත්‍යානුභවයෙන් භාවනාවට වාඩි වෙන චින්තාමේ වශයෙන් වේවා භාවනාමේ වශයෙන් වේවා සුතමේ වශයෙන් බුදුබණක් අහන වෙලාවේදී වේවා යම් කිසි කෙනෙක් යම් භාවනා ධර්මයක යෙදෙනවද
මාරයා කිසියම් උත්සාහයකින් දෙන නමුත් ඒ හිතට පිවිසෙන්නට භාවනාවේ ශක්තිමත් භාවය නිසා ඊළඟට පූර්ව සූදානමකින් සත්‍යක්‍රියා කළ මාරයා දුරු කරන නිසා ඒ අත්තාලකට මාරයා එන්නේ නැහැ. එතනින් මෙපිට ඉන්නේ සියල්ලන්ටම මාරයා පැමිණ සංකල්පමේ වෙනසක් ඇති කරනවා. එහෙමයි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් යම් කෙනෙක් කියනවා නම් සත්තුන්ට ජීවේ දීලා තියෙන මිනිසාගේ ආහාරය පිණිසයි. ඒ නිසා මිනිසාගේ ආහාරය සඳහා සත්තු ඝාතනය කොට ආහාරය සපයා ගැනීම වරදක් නැතයි කියා යමෙක් කියනවා නම් කියනා ඉන්නවා. එහෙම කියනා ඉන්නවා. එහෙම ඒ ඇයට මායා සංකල්පමේ පරිවර්තනයක් ඇති කරනවා. දංග වේරංජාවේදී වේරංජා බමුණා ඇතුළු මුළු ගම්වාසීන්ගේ මනස පරිවර්තනය කළානේ. එහෙමයි. බාහිර මායෙකට එතකොට බාහිර මායයටත් ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. එහෙමයි. නමුත් අද මගේ අරමණ උනේ කර්මාවාට කෙලෙසාවාට විපාකාවාට කියන මේ විපාක මේ ධර්මතා තුනෙන් මේ තුනම මාරකේන වචනේ තුළ තමයි විග්‍රහ කරන්නේ ධම්මපදේ. එහෙමයි. ධම්මපදන්ට කතාව ඊට වඩා පුළුල් විග්‍රහයක් තියෙනවා. මේ අනුව බලනකොට යම් කිසි කෙනෙක් කර්මාවාටයකට අහුවෙලා ඉන්නවා නම් එයා කර්මාවාටේ මිදෙන්න බලගත පින්කම් කරන්න ඕන. එහෙමයි. ගරු පින්කම් කටින පින්කමේ පටන් ගන්නගෙන ගරු පින්කම් කියලා කියන්නේ ඒවට. ඒ වගේ පින්කම් සිද්ධ කරනකොට මායාට ඉඩක් නැහැ මේ මේ හිත ඇතුලේ මහා ගරු බලයක් ඇතුළත් වෙලා තිනවා. සුවිශිෂ්ට වූ ගරු බලය නිසා ඇතුළට එන විදිහක් නැහැ. අටපිරිකර පූජාව, සාංගික දානේ මේ වගේ කරුණු කරේ ප්‍රතිබල සම්පන්න ශක්තිමත් මානසික තත්වයක් තියෙන ඕන කොට මිසල්ලා. එහෙමයි. දානයක් සංවිධානය කළ තරමින් වේවා වෙනත් මොන හරි පින්කම සංවිධානය කරගත් තරමින් මායා ඒකෙන් දුරස් වෙන්නේ නැහැ. මායාට එලව ගන්න පුළුවන් වෙන්නේ ඒ වෙනුවෙන් යොදන ලද ශක්තිමත් මානසිකත්වයක් තුළ ඉඳගෙන මේ පින්කම් කරනවා නම් මායාට බලපෑමක් කරන්න බෑ. අනිත් හැම වෙලාවෙම පින්කම් කරනකොටත් මායා අප්‍රමාණ බලපෑම් මෙල්ල කරනවා කියන බාහිර මායා. එහෙමයි. ඊළඟට දැන් ක්ලේශ මාර්යා ගැන මත අප බලමුකෝ. අභ්‍යන්තරික මාර්යා දැන් යමක් දෙන්න හිතනවා. යමක් දෙන්න හිතුවට පස්සේ හිතනවා මෙච්චර වැඩි මේකෙන් ටික කඩු කළොත් මොකද. අන්න ඒ වගේ දෙන්න තියෙන හිත ලෝභය නම් වූ ක්ලේශය ඇවිස්සලා බාල කරනවා. එතකොට අර්ධයයි එකෙන් දෙන්නේ. දැන් ධාරණ ටිකක් හොඳට උයා පිහා ගත්තොත් ඉස්සර මිනිස්සු බලන්න හාටි මුට්ටි පිටින්මයි ධාරණ ටික ගෙනිච්චේ. අද මිනිස්සු එහෙමද? අද මිනිස්සු ගෙදෙට්ටයි ඔක්කොටම එකට කෑම හදලා දෙසරයක් කරන්න බැරි බව මම දන්නවා. නමුත් හුඟක් මිනිස්සු මුළු හිතින්ම දෙනව නෙවෙයි. මට මතකයි මේ ඊයේ පෙරේදා දවසක අපි මෙහි දානයක් ගෙනා පැත්ත දැන් දානවන්ත දෙවෙනකොට තවාව හතර දෙනේ. මම පරිවිඩයක් කියලා ඇහුවා මේ හතර දෙනෙක් ඉන්නවා ඒත්තන්ට දාන ටිකක් දී ගන්න ඕනකම තියෙනවා. ආ නෑ ඒගොල්ලෝ ඔක්කොම ගෙදර අරන් ගියා කිව්වා. සේරම බේසන් වල අපට යාන්තම් කන්නණින්ගත් දීලා ඔක්කොම අරන් ගිහී. ඉතින් දැන් ක්ලේශ මාරය ඇවිස්සීලානේ. දැන් අර හතර නමකට දාන ටිකක් දෙන්න තියෙච්ච අවස්ථාව තව. ඉතින් ඒ නිසා මම සමහර අයත් මට එහෙම පෙනුනහම මං කියනවා බොහොම අර්ධයයි ගෙනලා තින්නේ. බැරිකමකට නෙවෙයි පුළුවන්කම තියන ඕන තරම්. එතන දිහා බැලුවම මේගොල්ලන්ගේ මට්ටමින් පේනවා මේ සියක් නමකට කියලා හදපු දානේ 25 නමකටවත් සෑහෙන්නේ. ඉතින් මං උන්වහන්සේලාට වළඳන්න වාඩි වෙලා මගේ ආසින් ඉඳලා කියලා බොහොම පරිස්සමෙන් ආහාර ගන්න. මොකද දැන් මේ දවස් ටිකේ ඇත්තට මේ සෑරත් උන්වහන්සේගේ නිමවීම කටයුතු වල යෙදනායි. ඊළඟට ජනපතිතුමාගේ සම්ප්‍රාප්තිය පරිවාර කරගෙන මේ විවෘත කරන පින්කමට කරන විවිධ කාර්යභාර උසුලනායි. ඒත්තරත් බත් කටක් දෙන්න ඕනනේ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් මේ ගැන හිතන්න. අපේ ඇත්තන්ට මං කියන අපි අඩුවෙන් වළඳමු. අපි අපේ ගෙදරනේ. අපි චුට්ටක් වළඳමු. යාන්තම් වළඳමු. මොකද අනිත් අයටත් කන්න නින්ගත් දෙන්න තියෙන නිසා. හැබැයි මගේ රටේ මිනිසුන්ට බුදු බවත් වෙන්න එනකොට මට හාල් ටිකක් අරගෙන එනවා. එනකොට මට දුරුතුරු පහටි ගෙනත් දෙනවා. ඒ නිසා හදිසි මඩුපාඩු වෙන වෙලාවල් හැම විටකම මගේ පූජනීයන් වහන්සේලා හැකි ඉක්මනින් ඒ අඩුපාඩු සපුරා ගන්න කටයුතු කරනවා. මම ඒ වෙනට වළඳන්නේ අර බඩු මුට්ටු ටික ගෙනත් දීපු ඇත්තන්ට බුදු බව ප්‍රාර්ථනා කළා. ඉතින් ක්ලේශ මාරයත් පුසා ඒ විදිහට පින්කම් කරනකොට එනවා. ඒ කියන්නේ ක්ලේශ කිනකොට දැන් පැහැදිලි. ඊළඟට කවුරු හරි කියනවා ඔතෙන්ද දෙන්න එපා, එයාට දෙන්න එපා, එයාගේ හැටි මෙහෙමයි. අපිට එයාගේ හැටි කොහොමද, මෙයාගේ හැටි කොහොමද කියලා අපිට වැදගත් නැහැ. අරයා කෙරෙහි තරහක් අවුස්සනවා, ද්වේෂයක් අවුස්සනවා. අන්න ක්ලේශ මාරයා ප්‍රවිෂ්ඨ වීමෙන්
අන්න අමතක වීම සිද්ධ වෙනවා. දැන් බලන්න මෝහ ක්ලේශ මාරය. වේරන්ජ බමුණට සිහිමුලාවක් ඇති උනේ. ඒ ඒ නිසා මේ ක්ලේශ මාරය කියන එකවත් අඩු වශයෙන් අපි අඳුර ගන්නට ඕන මාර බලවේග හරහා ක්‍රියාත්මක වීමේදී. හොඳයි අපි දුරකථනයට අවස්ථාව දෙනවා. අයිපොවන්. දුරකථනයේ සිටින ඔබට අවස්ථාව තිබෙනවා මේ ප්‍රශ්නපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ එක්තරා ධර්ම දේශනාවකදී අහන්න ලැබුණේ තෙමගුල වෙනස් ආකාරයකට අර්ථ දැක්වීමක්. මම ඒක පැහැදිලි කරගන්න මේක සුදුසුම අවස්ථාව කියලා හිතන හින්දා යොමු කරේ ප්‍රශ්නේ. තෙමගුල කියනවා නම් ඒකට මංගල කාරණා තුනක් පමණක් තිබිය යුතුයි. එතකොට බුදුන්ගේ පිරිනිවන මංගල කාරණයක් නොවන බව තමයි දේශනාව මේ. ඒ අනුව තෙමඟුල එතනදී දේශනා කරේ අපේ අඳුරනේ බුදු වීම කියන්නේ බුද්ධත්වය ලැබුවා කියන එක. ඒත් එක්කම සිද්ධ වුණා බුදු කෙනෙක් ඉපදීම සියලු කෙලෙසුන් නැති කිරීමත් කියන කාරණා තුන එක විට සිද්ධ වෙච්ච දෙයක්. ඒ විදිහට තමයි තෙමඟුල එතනදී දේශනා වුණේ අඳුරනේ. ඒක පැහැදිලි කරගන්නයි අවශ්‍යයි. මම මගේ ධර්ම දේශනාවේදීත් මතක් කළ ඇති එක කල්පනාව ඇති කියලා හිතනවා. ලෞතර භාග්‍යවතුන් වහන්සේ ගේ තෙමගුල ගැන විතරක් නෙමෙයි ධර්මයේ ගැනත් එක එක්කෙනා දැන් ධර්ම මාර්ගය ගැන තම තමන්ට හිතන දේවල් තම තමන්ට හැඟෙන දේවල් තම තමන්ට දැනෙන දේවල් සිහිපත් කරනවා, දේශනා කරනවා. ඒ මාර්ගය හරහා අන්ධවැලක් විශාල වශයෙන් අන්ධවැල් හැදෙනවා. තේරුණානේ? ඒක මේ රටේ අස්සක් මුල්ලක් නැර දැන් සිද්ධ වෙගෙන යනවා. ලෝකෙත් අස්සක් මුල්ලක් නැර දැන් සිද්ධ වෙගෙන යනවා. මේක සංවිධානාත්මක පිරිසක් විසින් ගොඩනගන ලබන්නා වූ සම්ප්‍රදායික උතුම් වූ ධර්ම සංකල්ප උල්ලංඝනය කරමින් මිනිස්සු තුළ සකල සංකා මතු කරමින් යන අමුතුම දේශනා රටාවක්. මේ ඇත්ත කොතනින්වත් අධ්‍යයනය කළවත් ධර්මයේ දැකලවත් නෙමෙයි මේ දේශනා කරන්නේ. කවුද දේශකයන් වහන්සේ කියන එකවත් කොයි මාධ්‍ය දේශනා කරාද කියන එකවත් වැදගත් නැහැ. නමුත් අපේ මාධ්‍යත් කරුණා කරලා මේ දහම් පටිගත කරනවා නම් කලින් හොඳට ඒ පටිගත කරන ආයතනයේ සම්පූර්ණයෙන් කටයුත්තෙහි යෙදෙන එක්කෙනා ඉන්නවන්නේ නිවේදකයා. එයා මෙයාට මයික් එක ඕන් කරලා තියලා එයා තේ බීලා බත් කාලා ලිංගන් නිදාගෙන පැය වරන කොට ඇවිල්ලා ඕෆ් කරගෙන යන එක නෙමෙයි කරෙන්න ඕන. එතන ඉඳගෙන අහන්න ඕන ඉස්සෙල්ලා මොනවද මුන්වහන්සේ දේශනා කරන්නේ, මේක සම්ප්‍රදායට විරෝධීද නැද්ද කියන එක. ඒ නිසා අත් වශයෙන්ම ධර්මදේශනාවක් විකාශනය කරන්න පෙර හැම ආයතනකම උත්තරීතර උපදේශක සභාවක් තියෙන්න ඕන. ඒ උත්තරීතර උපදේශක සභාව සැබවින්ම ත්‍රිපිටකය හොඳින් අධ්‍යයනය කළා වූද යම්කිසි ප්‍රමාණයකටවත් ධර්මය දැකගත්තා වූද පිරිසක් විය යුතුයි කියලා මම කල්පනා කරන්නේ. ඔය අඩුපාඩුව ඉස්මතු වෙන්න ඉඩ නොදී මුළුමනින්ම ධර්ම විරෝධී සංකල්ප ඉදිරිපත් කරන්න වෙනම තමන්ගේ පෞද්ගලික ධනයෙන් නාලිකා අද විවෘත වෙලා තියෙනවා, මාධ්‍ය විවෘත වෙලා තියෙනවා, FM මාධ්‍ය විවෘත වෙලා තියෙනවා. ඒකේ අධීක්ෂණයක් ඕනේ. ඒගොල්ලන්ට ඕන කරලා තියෙන්නේ සම්ප්‍රදායනුකූලව මෙතෙක් පැවතුණු උත්තම ගුණාංගවලට පහර දීම. එතකොට තමයි ඒගොල්ලෝ පිකප් වෙන්නේ. එතකොට ඒගොල්ලෝ ෂෝ ඔෆ් වෙනවා. අපේ වචනෙන් කිව්වොත් ඒගොල්ලෝ හොඳ දාර්ශනික තලයකින් ඉහළට යන්න හදනවා. එතකොට ඒ දේශකයන් වහන්සේ හරහා විශාල පිරිසක් එක්ස්ප්‍රස් වෙනවා. අපි ඉගෙන ගත්තේ කුඩා කලින් ඉඳලා ත්‍රිමංගල්‍ය හැටියට පරිනිර්වාණයට ඇතුළත් කරලා. බුදුරජාණන් වහන්සේට සෝපාදිශේෂ පරිනිර්වාණය, අනුපාදිශේෂ පරිනිර්වාණය කියලා දෙකක් තිබිච්ච බව හැබෑව. ඒක කවුරුවත් නෑ කියනවා නෙමේ. සම්මා සම්බුදු බවයි. එතෙන්දී ක්ලේශ පරිනිර්වාණය සිද්ධ වෙච්ච එකයි මංගල කරුණ දෙකක් වශයෙන් කරලා එකහු කළ දේශනා කරා නම් ඒක මොකක් හරි ඒ ඇත්තාගේ දුර්වලකමක්. අපි මැරුණොත් අවමංගල. මොකද අපි මැරුණොත් ඇයි අවමංගල වෙන්නේ? ඒක මංගල කරුණක් නෙවෙයි. අපි මැරුණාම නැවත උපදින නිසා නැවත ඉපදීම නවත්තලා යම් කිසි කෙනෙක් පිරිනුවම් පානවා නම් ඒ උත්තමයාගේ ජීවිතයේ සැබවින්ම මංගල කාරණයක්. මට දෙන්න තියෙන කෙටි උත්තරය එච්චරයි. ඉතින් පිස්සංගේ ප්‍රශ්නත් එක්ක වෙදකල් ගත කරන එක මගේ කාලේ අපතයාමක් හැටියට මම සලකනවා. හොඳයි, අපි තව අමතුමකට අවස්ථාව ලබා දෙනවා. අයිබෝවන්. අයිබෝවන්. ඔව්. ගහ ගන්නද? එහෙමින් කතා කරන්න පුරුදු වෙනවා. දුරකථන මාර්ගයේ ගැටලුවක් නිසා හරියට බෑ. ඔව්, ඔබට අවස්ථාව තිබෙනවා. හාමුදුරනේ, ඔය වගේ තමයි මට තියෙන්නේ. හාමුදුරනමක් දැක්කද කිව්වා.
කාලයේ පමණයි බුදුරජාණන් වහන්සේ. දැන් හිතන්නේ අපිට පැහැදිලි වෙන්නේ නැහැ දුරකතනේ ගැටලුවක් නිසා. අපි ඔබට ආරාධනා කරන 0112553063 දුරකතනෙන් සම්බන්ධ වෙන්න ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නට. හම්ත්‍රණේ දැන් අර ඔබ වහන්සේ සඳහන් කරපු කාරණාවේදී දේශනාවේදී සිහිපත් කළ අර ආනන්ද හාමුදුරුවෝ කියන දිසා වැටුනේ නැහැ ඒ කියන කාරණය. එතකොට අපේ හැමදෙනේ මේ තත්වයකට හේතුව මාර්යාගේ බලපෑම නොවේ. මෙහෙමයි දැන් අනන්ත බාහිමියන් වහන්සේ පෘථග්ජනයිනේ. ඔව්. අනන්ත බාහිමියන් වහන්සේ තාම ආර්ය ශ්‍රාවක භාවයට පත්ුනේ නැහැ. එතකොට මුන්වහන්සේට මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේගේ තිබි පිළිබඳව තිබිච්ච ලෙංගතුකමත් එක්ක පිරිනම් පෑම් පිළිබඳ සංඥාවත් අහන්න කැමති නැහැ. ඉතින් අපි ඇත්තටම අහලා තියෙනවා නේද සාමාන්‍ය දැන් තාත්තහගෙන් හරි අම්මගෙන් හරි නැත්නම් මහත්යන ඕනගෙන් හරි මේ මං මැරුණොත් ඊළඟට මොකද්ද අනේ මේ මූසල කතා කියන්න එපා වුණාද කියලා කියනවනේ. ඉතින් අපි ආදරය කරන එක්කෙනෙක් අපෙන් අහිමි වෙනවා කියන එක නැති වෙනවයි කියන එකේ විඳින වේදනාව කොච්චරද කියන එක මං හැමදාම අත්දකින්න එකක්. මොකද අඳාගෙන කඳුළු පොවාගෙන මා ළඟට එන්නේ ඇත්ත වශයෙන්ම මගේ දුව නැති වුණා ස්වාමීනි, මගේ පුතා නැති වුණා ස්වාමීනි, මේ පුදුමාකාර වේදනාකාරී සිතුවිලිත් එක්ක මං හැමදාම පීහි විපයෝග දුක්ඛයෙන් පෙළෙන්නන් සඳහා තමයි කරුණු හුඟක් කතා කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ තරම් ත්‍රිලෝකයේදීම ප්‍රිය වස්තුවක් වූ උත්තමයන කෙනෙක් ඇත්තේ නැහැ. නමුත් අනන්ද මාහිමියන් වහන්සේගේ මුළු ජීවිතය ගත්තාමත් ඔයාලගේ මගේ ජීවිතය ගත්තාමත් බුද්ධ පරිනිර්වාණය ගැන ඇත්තට අපිට හිතර විට ද සංවේදනීය ස්ථාන අතර එකක් නේද? මහා පරිනිර්වාණයට පත්වෙච්ච ස්ථානයේ සංවේදනීය ස්ථාන හතර එකක්. එහෙමයි. අපිට අද වෙනකොට එතෙන්ද ගිහින් කඳුළු නොසලන කෙනෙක් නැහනේ. පිරිනම් පාලා වැඩි ඉන්න හැටි දැක්කම අඬලා 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 වැළපිලා සමහර කෙනෙකු සිහිසුන් නැති වෙනකන් අඬනවා. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය ගැන කල්පනා කළා. මොකද මම ඒක ගොඩක් ලොකුවට අත්දකින්න ලැබපු කෙනෙක්. ඉතින් අනේ ලෞතුරුමගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනම් පාන්නට සූදානම් වෙනවයි කියන එක කලින් සැලවෙනකොට කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන් කියන කතාව ගැනයි ඔබ අහන්නේ. ඒ වෙලාවේදී නෙමෙයි ඇත්තට මට දිසාවත් වැටහෙන්නේ නැහැ කියලා කිව්වේ. තව තෙමසකින් පිරිනම් පානවයි කියලා කිව්වහම එහෙමයි ස්වාමීනි මට සමාවෙන්න ස්වාමීනි. මොකද චෝදනාත් ගොඩක් ආවනේ ආරාධනා නොකිරීම ගැන. එහෙමයි. ඉතින් අර වෙලාවේදී නෙමෙයි ඇත්තටම මේ අර දිසා වැටහෙන්නේ නැහැ කියලා කිව්වේ. එහෙම වුණත් ඒ වෙලාවෙත් මාරයා යම් කිසි බලපෑමක් සිද්ධ කරලා තියෙන බව අපි මතක තියාගන්න ඕන. මේ ආරාධනාව නොකරන්න. හොඳයි හැමතුනේ භාවනාවෙන් මේ පිට ඒ කියන්නේ මාර්යාගේ බලවිඳින්නට භාවනාවද ප්‍රධාන වෙන්නේ. අපි දැන් සාමාන්‍යයෙන් භාවනාවට යොමු වෙන්නට කලින් දානේ ශීලයේ කියන කාරණා තුල තමයි අපි බෞද්ධ ප්‍රධාන වශයෙන්ම හික්මෙන්නට උත්සාහ කරන්නේ. ඊට පස්සෙයි භාවනාවට යොමු වෙන්නේ. දැන් එවැනි තත්වයක් තුලද අපි දැන් ගන්නවා දන් දෙන්නට වගේම සිල් රකින්නට උත්සාහ කරන පිරිස්. ඒ අයට මාර්යාගේ බලපෑම කොයි ආකාරයෙන් බලපානවාද? ඇත්ත වශයෙන්ම බොහෝ දුරට මම කියන්නේ ශක්තිමත් මානසිකත්වයක් සකස් කරගට මොන ප්‍රශ්නේ ආවත් මොන අභියෝගය ආවත් මොන ගැටලු ආවත් මම සීලය පිළිබඳව තබාපු පියවර වෙනස් කරන්නේ නැහැ. පැවිදි ජීවිතයක් ගත්තහම හිතලා බලන්න කොයිතරම් දැන් පැවිද්දෝ තරුණ වයසට පැමිණෙනකම් බොහොම හොඳට ගුණ සම්පන්නව ජීවත් වෙමින් ධර්ම දේශනා ටික කරමින් සාසන ලොකු මෙහෙවරක් කරනවා. එහෙමයි. නමුත් මෙහෙම කාලාන්තරයක් ගත වෙනකොට යම් කාන්තාවක් මේකට ලෙන්ගත් වෙලා උපස්ථාන කරන්න ඇවිල්ලා ඕනට වඩා සමීප වෙන්න ඇවිල්ලා කරේ නගින්න ඇවිල්ලා අන්න ක්‍රමයෙන් අර හාමුදුරුවන්ට ආපහු තව මාර්ගඵල බලන්න නැහැ. රාගසිත ඇති වෙන්න පුළුවන්. එතකොට ආන්ගේ රාගසිත ඇතිවීම නිසා මුන්වහන්සේට උපැවිදි වෙලා යන්න පුළුවන්. ඒ කියන්නේ මාරයා ඉතාම පහසුවෙන් අන්න අර භික්ෂුන් වහන්සේගේ සීලය බින්දා. එතකොට ඒ සීලය බිඳින්න අර කාන්තාවටත් ඒ මාරයාගේ යම් බලපෑමක් එල්ල වෙලා තියෙන්න ඕන. දැන් අපි ඔය එකක්වත්ම නොදැන තමයි බාහිර පැත්තෙන් විවේචනාත්මක කරුණු වල යෙදෙන්නේ. අපි තේරුම් ගන්න ඕනේ නෑ මේක මෙහෙමත් වෙන්න පුළුවන්. මේක මෙහෙමත් වෙන්න පුළුවන්. මේ දෙදෙනාටම මාරේ ආවේශ වෙන්න පුළුවන්. මේ අපේ ජීවිතය වෙනස් කරන්න කොච්චර එහෙම මේ රටේ වෙලා සිද්ධ වෙලා තියෙනවද? ඒක අනිත් පැත්තෙන් පැත්තකට මම පැවිද්දගෙන කිව්වේ. දැන් සිල් සමාදන් වෙන්න සියල්ල සූදානම් කරගෙන ඉන්නකොට සියල්ල සූදානම් කර උදේ මූණ හොදන්න යනකොට පය පැකිලිලා වැටිලා ඔලුව පුපුරලා සිල් ගන්න යන්න බැරි වෙන්න පුළුවන්. ඔලුවේ කැක්කමක් වේදනාවක් ඇවිල්ලා එහෙම නැත්නම් කොහේ හරි යන මරාල ටිකක් ගෙදෙට කඩා වැටිලා සිල් ගන්න යන එක වලක් ගන්න පුළුවන්. ඒ නිසා සීලය කියන එක හැබැයි ආර්යකාන්ත සීලය කියන්නේ මාර්ගඵල උත්තමයන්ගේ සීලය. එහෙමයි. ඊට මෙපිට සීලය අතිශයින් ශක්තිමත් නම්
ඒ නොපෙනෙන මාරයා තියා මේ පේන මාර මිනිස්සු ඉන්නවනේ මාර මිනිස්සු මාර මිනිස්සු කියන්නේ කොච්චර හොඳ දේ කළත් ඒකේ අඩුවක් හිලක් සිදුරක් සොයමින් ඇගීමක් නැතුව චෝදනාවක්ම කරන්න බලාගෙන ඉන්න මිනිස්සු කොච්චර ඉන්න සමාජයේ අන්න ඒ නිසා ඉබඳු ඇත්තන්ටත් මාරය ආවේශ වෙන්නට පුළුවන් මේ හොඳ ගමන් මාර්ගේ වලක්ක ගන්න එතකොට අරයා හොඳ ගමන් ටික ඔක්කොම හොඳ වැඩ ටික නවත්තනවා අපි කරගෙන යන දේ හරිනම් හොඳනම් හරිනම් හොඳනම් ධර්මයට එකඟනම් මොන මාර්ය ආවත් පේන මාර්ය ආවත් නොපෙනෙන මාර්ය ආවත් යන ඉලක්කයට අනිවාර්යයෙන්ම යන්න ඕන හොඳයි අපි යන ඉලක්කයට යන්නට තමයි වහන්සේගේ දේශනා මෙලෙසින් සමාජගත කරන්න උත්සාහ කරන්නේ හාමුදුරනේ දැන් මේ 19 වෙනිදා සිදු වෙන ඒ උත්තරීතර කාර්ය පිළිබඳව අපේ ජන සමාජය නැත්නම් නෙත්හන අපේ ශ්‍රාවකයෝ දිනෙන් දින දැනුවත් වෙන්නට බලාපොරොත්තු බොහොම උනන්දුවෙන් පසු වෙන්නේ මේ වන විට තත්ත්වයේ සහ ඒ දිනේ සිදුවෙන ඒ සිදුවීම පිළිබඳව පින්කම් පිළිබඳව අපි මේ අවසාන විනාඩි කීපයේදී අපේ ශ්‍රාවකයන්ව දැනුවත් කරමු. වාසනාවර පින්නතුනි පින්වත් හැමදෙනාම විශේෂයෙන් මේ උදාරතම මහා පුණ්‍ය ලාභය අත්පත් කර ගැනීම සඳහා මේ වෙනකොට පින්වත් ඔබගේ ශවීය ශක්තිය බලය ධනයෙන් බඩු බාහිරාදීන් ඒ වගේම ශ්‍රමයෙන් ලක්දිව සිට ලෝත් කොතනක හෝ සිට ධනයෙන් ආශිර්වාද ශක්තියෙන් මව දිරි ගන්නවා තිබෙනවා. දැන් මේ අන්තිම පියවර කීපය තුළ ඇත්තෙන්ම යම්කිසි අසරණ භාවයකට මා පැමිණ සිටිනවායි කියලා කිව්වොත් ඒක නිවැරදියි කියලා මං හිතනවා. ඒ ටික මං ආරම්භයේ මතක් කරන්නට ඕන. හේතුව තව මේ අපි අපේක්ෂා කළ ආකාරයට දැන් රන් පියුම ඉම කරලා පමුණුවාගෙන ආවත් ඒකේ පෙති වල තියෙන ඝනත්වය ගැන කල්පනා කළා මම ආපහු යව්වා තව කොච්චර වේදමක් ගියත් මුදල්ම වශයෙන් අපි බලමු මම මගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ඒක මතක් කරන්න මේකේ පෙති ටික ආපහු සකස් වෙන්න ඕන එතකොට ආපහු මුල ඉඳන් දැන් මලට පෙති අනුබද්ධ කරන්න ඕන ලැබිලා තියෙන ඒ රන් ප්‍රමාණයත් එක්ක සස්නා බලනකොට කරන්න පුළුවන් එක වපසරියේ තමයි ඒ එතකොට තවත් චෝඩාමාණික්කයෙන් පටන් අරගත්තම බොහෝ කාරණාවල අඳුර හුඳුකම් මේ වෙනකොට පවතිනවා. ඒ වගේම ලක්ෂ සංඛ්‍යාත ධනයක් ඇත්තටම ඉදිරි කටයුතු ටික සඳහා යොමු කරගත යුතු තව දින ගණනාවක් තියෙනවා. ඒ නිසා මගේ පළවෙනි ආරාධනාව උත්සව සංවිධානය වෙනට දී කිරීම නොව උත්සවයේ දිනේ මතක් කිරීමත් නොව මේ ටික හැබැයි ණයතුරුසක් වෙලා නමුත් මම මේක පිරිමහනවා. මේක කොහොම හරි කරන්න ඕන. හැබැයි මට සවිය දෙන්න හිත තියෙන අත තියෙන හැම දෙනාම මට සිතත් අතත් මා වෙත දිගු කොට තිබෙනවා ඒ ගැන මගේ ගෞරවය වූ සහිත පුණ්‍යානුමෝදනාව මගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට පිරිනමනවා මේ කෝටි සංඛ්‍යාත ධනයක් වැය වියදම් කරලා නිර්මාණය කරන ගත්ත මේ මහෝත්තම වස්තුව 19 වෙනි දින තමයි ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුරවැසියාණන් වූ ජනාධිපතිතුමන් අතින් විවර කිරීමට නියමිත වන්නේ අපේ දායක සභාවේ අජිත් බස්නායක මැතිඳුන් පෙරටුකොටගත් නිලධාරී මණ්ඩලයේ ගිහි පක්ෂයෙනොත් ස්වාමින් වහන්සේලා සහ සිය ගණනක් සපිරෙන්නට වැඩ ඉන්න මෙහෙණින් වහන්සේලාත් කාර්ය මණ්ඩලයේ පින්නතුල්ලාත් එක්ව තමයි ඇත්තට මේ කටයුතු සංවිධානය කරන්නේ ඒ වගේම net fm ගුවන් විදුලි ඒ සඳහා සමස්ත අනුග්‍රහය මාධ්‍ය අනුග්‍රහයක් වශයෙන් එදා හිට අද දක්වාම මා වෙත ලබා දුන්නා ඒ උත්තරීතර කාර්යයට මගේ පළවෙනි පුණ්‍යානුමෝදනාව පිරිනමමින් එදිනේ මහෝත්සව සභාවේ මෙහෙවීම කටයුතු සිද්ධ වෙන ආකාරය මටත් වඩා හොඳින් මේ වෙනකොට එදිනේ කටයුතු පිළිබඳ නිවේදන කටයුත්තේ හිය දෙන්නේ වරුණ එදිරිසිංහ ආදරණීය පුතාමයි ඒ නිසා මටත් වඩා හොඳින් පුතා විස්තර කරાવી ලැබෙන හැම විටක මේ පින්කම සිදු වෙන ආකාරය පිළිබඳව ඉතින් මේ මාව බලන්න වගේම උඟක් අය වරුණ පුතා බලන්නත් මෙහෙනවා. ඉතින් ඒ නිසා එදාට චෛත්‍යයත් බලලා මාවත් බලලා වරුණ පුතත් බලලා යන්න පුළුවන්කම ලැබෙයි කියලා හිතනවා. ඉතින් 19 වෙනිදා සවස 4 වෙනකොට සියලුම මේ භූමියට සම්ප්‍රාප්ති වීමට කැමැති පින්නතුල්ලා ප්‍රවිෂ්ඨ වෙලා ඇතුළු වෙන්න තෝරන ඒ වෙලාවෙන් පස්සේ ජනාධිපතිගේ සම්ප්‍රාප්තිය සිද්ධ වෙන නිසා අතරමඟ යන වාහන ඔක්කොම නුවර පාරෙන් නවත්තනවා කිසිම වාහනයක් මේ අභ්‍යන්තරයට ගන්න බෑ ඒ වගේම භූමි සීමාවටත් හිතන හිතන වෙලාවට එක එක්කනට ඇතුළු වෙන්න බෑ මොකද විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ජනාධිපතිතුමාගේ ආරක්ෂක අංශේ පටන්
බුද්ධ්‍යාංශ වගේම පොලිස් ත්‍රිවිද හමුදාව ඇතුළු සියලු දෙනාගේ අධීක්ෂණ සිද්ධ වෙන නිසා ඒ වාට සියලු දෙනාට අවනත වෙන්න සිද්ධ වෙනවා නීතිමය රාමුවක් යටතේ. ඒ නිසා තමයි මම කලින් කිව්වේ මට තැපැල් පතක් එවන්න ඔබ සහභාගී වෙනවා නම් කියා. මං හිතන්නේ තැපැල් පත් 10ක් 12ක්වත් ඇවිත් තියෙනවායි කියලා. මම කිව්වා පෞද්ගලිකව මට එන්න වෙලාවක් නැහැ. අපේ net fm ගුවන්විදුලි පවා දැන් මේ ආරාධනා ටික අද උදේ තමයි මම පුතාතට දීලා දුන්නේ පුතේ මේ දෙක බාර දෙන්න කියලා. ඉතින් මට ඔබ ළඟට එන්න බොහෝ වෙලාවට ප්‍රාදේශීය මහා සංග්‍රහත්වයට මුණ ගැහෙන්න යන්න අවකාශයක් නැහැ. මම මේ ස්ථානයේ මේ වෙලාවේ රැඳී සිටීම අත්‍යවශ්‍යයි. මොකද දැන් අධ්‍යයන කටයුතු නවත්තලා මේ කාර්යයේ හැම අස්සක් මුල්ලක් නැර මගේ අධීක්ෂණයට යටත් වීදී මොකද වගකීම මගේ ඇතේ. මමයි ආරාධනා කළේ රටේ ජනනායක ඇතුළු මැති ඇමතිවරුන්ට සම්භාවනීය ආරාධිත අමුත්තන්ට. ඒ නිසා පින්වත් ඔබ හිතන්න එපා මට ආරාධනා පත්‍රයක් කොහොමද ලැබුණේ නැතුව යන්නේ කියලා. මම කිව්වේ තැපැල්පතකින් මාව දැනුවත් කරන්න. මොකද ඔය ඇත්තෝ මගේ, මම ඔය ඇත්තන්ගේ. මේ පිම්බිම අද මේ නිර්මාණය මගේ නෙවෙයි, මේ නිර්මාණය ඔබේ. ඔබට අයිතියක් තියෙනවා. ඒ නිසා මං මේ කැපවීම කළා. ඒ නිසා මං අපේ හඳුනගෝ දැනුවත් කරන්න ඕනේ. මොකද සංවිධාන කටයුතු වලට පහසුවට නැවත මතක් කරනවා. ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනය හෙට්ටිය දිනේ ගම්පාගෙන ලිපිනේට කරුණා කරලා අපට තැපැල් පතක් යොමු කරන්න ඔබ පැමිණෙන වාහනේ අංකය සඳහන් කරලා. ඒ වගේම ඔබ සමග පැමිණෙන පිරිස කොච්චරද කියලා පින්නත් ඔබට ඒක මතක් කරන්නට ඕන. තව එක් සතියක් අපි මොන ගහනවා ඊට පෙර. හැබැයි ඇත්තටම ඔබට ආසන පහසුකම් සලස්සන්න හෝ වෙනත් සංග්‍රහදී කටයුතු කරන්නට හෝ මේ වෙනකොට පවතින ආර්ථික හිඟපාඩුවා උනතාවය මත මට හුඟා පිරිමහන්න සිද්ධ වෙනවා. අඩුලොහුණුකම් බැරි අමාරුකම් සිද්ධ වෙන්න පුළුවන්. හිත්තිදුම් ඇති කරගන්න එපා. අනේ මාව පිළිගත්තේ නැහැ කියලා හිතන්න එපා. පින්වත් ඔබ මුළු හදවතින් මම පිළි අරගන්නවා. ඒ නිසා මගේ බුදු පිරිස එදා මෙන්ම අදත් මාව තනි නොකර මේ මහා සවිමත් අවස්ථාවේදී සහ සුන්දරතම අවස්ථාවේදී මහා අත්තල් බැඳ මා වට කරගෙන මේ උත්තරීතර පින්වන්ත අවස්ථාව දකින්න ඇති කියලා හිතනවා. ජනපතිතුමන්ගේ විරුද්ධයෙන් අනතුරුව සිවමහල් මන්දිරේ ටික වෙලාවකට වසා තබල උත්සව සභාව ආරම්භ වෙන්නේ පහළ මිදුලේදී අපේ. ඒ නිසා ඒ අතරත කිසිවෙකුට ආරක්ෂිත හේතු මත තුන්වෙනි හතරවෙනි මහලට ධාතු ගර්භයට නගින්න ඉඩක් ලැබෙන එකක් නැහැ. ඉන් අනතුරු ඔබ නැවති හිටියොත් ඔබට පහන් වනතුරු වුණත් ඒ උතුම් ධාතුන් වහන්සේලා වන්දනා කරගන්න පුළුවන්. එතෙන් සිට සතියක කාලයක් පින්වත් ඔබට අපේ සෙත් පිරිත් දේශනා දිගටම සිද්ධ වෙනවා. ඒ සෙත් පිරිත් දේශනා මැද්දේ පින්වත් ඔබට ධාතුන් වහන්සේලා වන්දනාමාන කරගන්න, පුද පූජාවල් පවත්වන්න කැමති ඇත්තන්ට ඒ පුද පූජාවල් පවත්වන්නට අවස්ථාව සලසලා දෙනවා. ඒවා මේ ස්ථානයේ ඇතුළත් වුණාම පින්වත් ඔබට මතක් කරන්න කැමතියි. එතකොට පින්වත් ඔබට මම සිහිපත් කළා වගේ ඒ මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගී වෙන ඔබ අර එදා අවුරුද්දට කිව්වාගේ එන්ලොප් එකක් අරන් එන්න වෙනවා මුල්ගල තියෙන නිසා. තේරුණානේ? එන්ලොප් එකක් අරන් එන්න වෙනවා. එහෙම අරන් ආවේ නැටත් මම එන්ලොප් එකක් ඕගොල්ලන්ට දෙනවා. මගුල් ගෙදර වගේ. මගුල් ගෙදර වගේ එහෙම දෙන්න බෑ. හොඳ නැහැ නැත්තම්. එන අයට එන්ලොප් එකක් දෙනවා මේ චෛත්‍ය පින්තූරෙත් එක්ක. ඒක ඇතුලේ තව පොඩි විශේෂ තෑග්ගකුත් තියෙනවා. ඒ තෑග්ග ආපහු පුරවලමට බාර දෙන්න ඕන. ඉතින් ඔහෙම සැලැස්මක් තමයි දැන්ට ක්‍රියාත්මක වෙන්නේ. ඔබේ පැමිණීම තමයි මට ඉතා වැදගත් වෙන්නේ. හොඳයි, අපිට තව කෙටි වෙලාවක් තිබෙන්නේ. අපි හම්බුනේ අපි කිහිපයක් අද දවසට හරි පුණ්‍යාත්මෝදනස. ඔබ වෙනුවෙන් ඔබ මෙතෙක් දුන්න සවි ශක්තිය ධනයට වගේම දානයටත් මගේ හිත යොමු කරන්න ඕන. මොකද දාන වේලක් අතපහු කරනවා කියන්නේ මේ වෙලාවේ දාන වේලක් අඩු කරනවායි කියන්නේ මේ වෙලාවේ අපට ලොකු අපහසුවක්. මේ අවුරුදු දෙක තුනම මේ කාර්ය නිර්මාණය කිරීමට මගේ රටේ අස්සක් මුල්ලක් නැර බුදු පිළිස මට කරපු පිදූ දානේ ලෞතුරු බුදු පුදු සමගින් පිදූ දානේට පළමු කොට පින් අනුමෝදන් කරමින් මේකට ඕන කරන ගල් කැටේ ඉඳලා උදව් උපකාර කරපු මහත්වරු ඉන්නවා මගේ. ඒ වගේම ධනයෙන් උදව් කරපු පිරිස ඊයේ දක්වාමත් මට උදව් උපකාර කරපු සහයෝගය දුන්න සියලු බුදු පිළිසට පින් දෙමින් අද දවසට අපට කීපයකට ඉඩකඩ සැලසෙන්නේ. එනිසා හේමා පිළිසිරි මිද්දෙනී මහත්මියක 17.5 මීගස්තනේ වැරැල්ලගම රුපියල් 30,000ක් සැරදුන වහන්සේ වෙනුවෙන් පියේ ලීලාවති මහත්මිය අංක 257.15 ඉඹුල්ගොඩ රුපියල් ලක්ෂයක් සැරදුන වහන්සේ රුසා පුදුමින් එම්ජී ගාමිණී පියතුමාන්න පින් අනුමෝදන් කරන්නට 80 වෙනි ජන්මදිනයේ සමරන පියේ ලීලාවති මෑණියන්ට ආශිර්වාද කරන්න මදුච මල්සාන් පුත්‍රතුමිය හැමතෙ නිදුක් නිරෝගී සුව පතන්නට බලාපොරොත්තු වෙනවා.
ඇහැලියගල් ප්‍රදේශයේ වෛද්‍යවරයාණන් කෙනෙකු සමග මෙතනින් මේ ස්ථානට පැමිණ රුපියල් ලක්ෂයක බරපැරක් පිළිගන්නු ලැබුවා මා වෙත සිහිපත් කළා ස්වාමීනි නම් ගම් අවශ්‍ය නැහැ කියලා නමුත් මගේ හදවතේ සන්තෝෂයේ වෙනුවෙන් මම මේ විදිහටයි පුණ්‍ය අනුමෝදනා කිරීමට නම සඳහන් නොකරන්නේ ගාමිණී කරුණාරත්න පුතා සහ නදිකා කරුණාරත්න දුව විසින් කුමාරගේ කුමාරී සෙනෙහබර මෑණියන් අභාවයට පත්වලා හරියට මේ වෙලාවේ හත් දවසේ දාන පින්කම සිද්ධ වෙන මොහොත ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂයක බරපණක් අද පිළිගන්වා තිබෙනවා මේ අවස්ථාවට පුණ්‍ය අනුමෝදනා කරන්න ඉඩ කඩ ලැබෙන්නේ පුණ්‍ය අනුමෝදනා හතරට පමණයි පුණ්‍ය අනුමෝදනා 20 ගණනක් මානක තියෙනවා ඒකට ගොඩක් කාලය යනවා නමුත් අපිට කාලය හරස්සන බැවිනි කියලා ප්‍රවෘත්ති විකාශයට යන්නට මේ වෙලාවේ සමුදෙනවා ලබන සතියේට එතෙන් සිට පුණ්‍ය අනුමෝදනා අපේක්ෂා කරන ලෙසත් හැකිය ඉක්මනින් පින්වත් ඔබ වෙසක් පොහොය දවසට ඔබට ආධාර උපකාර කරන්න ලැබෙන අන්තිම දවස බව මතක තියා ගන්නට ඕන මොකද එදා ඉඳලා සංවිධාන කටයුතු සම්පූර්ණ වෙනවා සංවිධායක මණ්ඩලය අනිවාර්යයෙන් වෙසක් පොහොය දිනට පැමිණෙන්නට ඕන මම හිතනවා වෙසක් පොහොයට පැමිණෙන්නට වඩා සියලු සංවිධායක මණ්ඩලයේ ලබන ඉරිදා උදේ 10ට මේ ස්ථානට පැමිණුණොත් සංවිධායක කටයුතු වලට වඩාත් පහසුවක් පැමිණෙයි පොහොය වෙනකොට අපට අවශ්‍ය දැනුවත් කිරීම කරන්නට साक्षात्कार